සමන්තචක්කවාලේසු අත්‍රාගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස තත් කතමෝ සම්මා සංකප්පෝ නික්කම්ම සංකප්පෝ අව්‍යාපාද සංකප්පෝ අවිහිංසා සංකප්පෝ අයං උච්චති සම්මා සංකප්ප පෝතිති ශ්‍රද්ධා සම්පන්න ප්‍රඥාවන්ත ගුණගරුක සුපින්වත්නි මේ උතුම් තථාගත දේශනාවත් තමන්ගේ නිවන් මාර්ගය අනුපූර්ව ප්‍රතිපදාවක් බවට පත් කර ගනිමින් උතුම් නිවනම ප්‍රත්‍යක්ෂ කර ගැනීම සඳහා ප්‍රඥාවම පහළ වේවායි කියලා හැම දිනාටම මුලින්ම ආශිර්වාදය කරන්නට කැමැති අද මේ උතුම් සදහම් දේශනාව සඳහා තමන්ගේ පින්බර දායකත්වය ලබා දෙනවා අංක 491A පෙරදිණිය පාර මහනුවර යන ලිපිණී පදිංචි නන්ද සේනානායක මහතා රූපිකා සේනානායක මහත්මිය යසෝද සේනානායක මහතා කොවීෂා සේනානායක මහත්මිය අජිත් සිල්ලා මහතා සහ අයෝධ්‍යා ජයරත්න මහත්මිය තුළු පිරිස විසින් අද දේශනාව සඳහා දායකත්වය දරනවා. විශේෂයෙන් මේ උතුම් දේශනාව අවසානයේදී ඒ සදහවත් පිරිස බලාපොරොත්තු නැත්තන්ට අපි පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔබ සියලු දෙනාටම කායික නිරෝගීකමත් මානසික නිරෝගීකමත් ලැබේවා. නැවත වතාවක් ඔබට ප්‍රාර්ථනා කරන්නේ මේ පරම ගම්භීර ධර්මයේ අවබෝධ කරගන්නට ඔබට ප්‍රඥාවම පහළ වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි අද අපේ මේ දේශනාවට නිවන් මාර්ගයේ අනුපූර්ව ප්‍රතිපදාවක් ඇසුරින් මේ දේශනාව සිද්ධ කරන්නයි කියලා සඳහන් කරලා තිබෙනවා. අපි ඊට ගැළපෙන ආකාරයකට කාල වේලාව තිබෙන ආකාරයකට ඔබට ඔබේ නිවන් මඟ සකසා ගන්නට අවශ්‍ය කරන ධර්ම මාර්ගය පැහැදිලි කරලා දෙන්න කැමැති. ඇත්තටම ලෞතුරා භාග්‍යතුන් වහන්සේගේ උතුම් දේශනාව කියලා කියන්නේම අනුපූර්ව ප්‍රතිපදාව කියලා කියන්නේම සීල සමාධි ප්‍රඥා තමයි මාර්ගය බවට පත් වෙලා තිබෙන්නේ. සීල සමාධි ප්‍රඥා මගින් අපේ ජීවිතේහි අපේ සංසාර විමුක්තිය සලසා ගැනීම සඳහා අවශ්‍ය කරන මඟ අපි විවර කරගන්න අවශ්‍ය වෙනවා. ඇත්තරම භාග්‍යතුන් වහන්සේගේ දේශනාවේදී පැහැදිලි කරන කාරණාව තමයි මේ ප්‍රතිපදාවේදී ගිහි පාර්ශවයේ ඇත්තන්ටත් පැවිදි පාර්ශවයේ ඇත්තන්ටත් අපට එකම මාර්ගයක් පෙන්වුවාට ප්‍රායෝගික වශයෙන් අපට අපේ ජීවිතය තුළ අපේ පාර්ශව දෙකෙහි ක්‍රියාකාරීත්වයන් දෙකක් බවට පත් වෙලා තිබෙනවා. ඒක අපි හොඳට අවබෝධ කරගන්න අවශ්‍ය වෙනවා. මේ අවබෝධ කරගත්ත අනවබෝධය නිසා සමහර වෙලාවට ප්‍රශ්න ගැටලු රාශියක් අපේ ජීවිතය තුළ පැනනගෙන්නට පුළුවන්කමක් තිබෙනවා. ඇත්තරම අපිට පේනවා හංසයාගේ ගමනත් මොනරාගේ ගමනත් අපිට උපමා කිරීමක් කරලා තිබෙනවා. ඔබ දන්නවා හංසයාගේ ගමන කියලා කියන්නේ හංසයාට වැඩිපුර පියාඹන්නට පුළුවන්කමක් තියෙනවා මොනරාට වඩා. මොනරාට ඉතරම් දුරක් ඔහුට පියාඹන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඔහුගේ ගමන එක්තරා ආකාරයකට හිමින් ගමනක් තිබෙන්නේ. හංසයාට ඊට වඩා වේගින් ගමන් කරන්න පුළුවන්කමක් තිබෙනවා. ඒ වගේ මේ ගිහි පාර්ශවය සහ පැවිදි පාර්ශවයේ ප්‍රතිපදාව හඳුනා ගැනීමේදී දෙපාර්ශ්වයටම තමන්ගේ ප්‍රතිපදාව අනුගමනය කරන්න පුළුවන් ක්‍රමවේදයක් තිබෙනවා.
එක තමයි භික්‍ෂූන් වහන්සේලාගේ පාර්ශයෙන් ගත්තර පස්සේ කිසියම් කෙනෙක් තමන්ගේ නිවසක ජීවත්වෙන එක සම්බාධ සහිතයි. බාධා සහිතයි. අපි මොනතරං අපිට තනතුරු තාන්න මාන්නේ මොනතරං දේවල් අපට අපේ ජීවිතය තුළ තිබුණත් ඇත්තට මේක බාධා සහිතයි. රජස්සායනං ඉති සම්බාදායොන් ගරාවාසෝ රජස්සායතනං ඉති කියල තමයි ධර්මය තුළ පෙන්නන්නේ රජස්ස කියලා කෙන කෙලෙස් කියන එක. ආයතන කියලා කියන්නේ ඇතරම ආයතනයක් තුළින් සිද්ධ කරන්නේම ගනුදුනි කිරිමක් සිද්ධ කරන්නේ, නිෂ්පාදනය කරනවා ගනුදුනි කිරිමක් කරන්නේ. තොට අපිට ගෙවල්දුරවල්ල ජීවත් වෙන කියලා කියන්නේ ඇත්තටම එක්තර ආකාරයකට ගනුදුනි කිරිමක් සිදුවෙනවා. කෙලෙස් ඇතිවන හැම වෙලාවක් තුළදීම බාධා සහිතයි. බාධා සහිත නිසා අපේ ජීවිතය තුළ හැම වෙලාවක් තුළදී වේදනාවක් තියෙන්නේ. අපි උදේ පාන්දර නැගිට්ටේ වෙලාවෙ ඉඳලා රාත්‍රි කාලයේදී නින්දට යනකම්ම අපි එකිනෙක අතර ගැටීම් ඇති වෙනවා. ධර්මීය තුළ වචනයක් පෙන්නුම් කරනවා අභිජ්ජා දොමනසන් කියලා. අභිජ්ජා දොමනසන් කියලා කියන්නේ ඇලීමත් ගැටීමත් කියලා දෙක. එතකොට මේ සංසාරයේ තුළ අපි ඉපදිච්ච දවසේ ඉඳලා මරණයට පත් වෙන කම්ම අපේ ජීවිතය තුළ මේ ඇලීමත් ගැටීමත් එක්ක තමයි අපේ ජීවිතය ගත වෙන්නේ. මේ ඇලීමත් ගැටීමත් එක්ක ජීවිතය ගත කරන විට ඒ ගත කරනම මොහොතක් පාසාම අපට පේන දුක් සහිත වූ ස්වභාවයක් තිබෙනවා. වේදනාවට පත් වෙනවා, කම්පාවට පත් වෙනවා, හිත වික්ෂිප්ත තත්යකට පත් වෙනවා, හිතේ සමාධියක් ඇත්තේ නැහැ. එතකොට මේ ස්වභාවයේ தත්ය මිතාමත්ම හොඳින් තේරුම් ගත්තට පස්සේ එවැනි කෙනෙකුට ඒ ජීවිතයෙන් මිමිලා මේ උතුම් ප්‍රයෝජාව ලබා ගන්නට පුළුවන්කමක් තිබෙනවා. මේ ප්‍රයෝජාව කියලා කියන්නේ ආකාශයක් හා සමානයි, බැඳීමක් නැහැ යයි කියලා සඳහන් වෙනවා. සකුණෝ විය කුරුලෙක් වගේ. කුරුලෙකුට ඔබ දන්නව අත්තරුදයක් පමණයි තියෙන්නේ පියාඹාගෙන යන්නට. ඒ අත්තරු දෙකක් කියලා කියන්නේ බරක් නෙමෙයිනේ. අපිට කොච්චර බරක් තියෙනවද අපේ ජීවිතය තුළ? මේ ගමන තුළ කොච්චර බරක් තියෙනවද? අපි තාමත්ම ලෞකික ජීවිතය තුළ අපි දැලිලා ගැටලා ජීවිතර නිසා පන්සලේ හිටියත් අත්තරු දෙක නම් බරයි. පැවිදි තත්ත්වයකට පත් වුණායයි කියලා අපිට පේන්නේ ඒකේ අත්තරු වල බරක් ඇත්තේ නැහැ, අඩුවක් ඇත්තේ නැහැ. ඒ බර කාටත් එකයි. ඒ බර ඇත්තටම මේ බාහිර වශයෙන් තියෙන සිවුර තියෙන බරවත් නෙමෙයි. ඔබ ඇඳගෙන ඉන්න ඇඳුමේ තියෙන බරවත් නෙමෙයි. ඇත්තට මේ බර තියෙන්නේ මනසටයි තියෙන්නේ. ඒ මනස තුළ ග්‍රහණය කරගත්ත දේවල් තුළ තමයි ඒ ස්වභාවය තියෙන්නේ. හැබැයි පැවිදි තත්ත්වයකට පත්වෙච්ච කෙනෙකුට තමන්ගේ ආජීව පාරිශුද්ධියන් ඇති කරගෙන සතර සංවර සීලය ඇති කරගෙන ඒ අවශ්‍ය කරන සීල ප්‍රතිපදාව තුළින් ඉක්මනින් ගමනක් යන්නට පුළුවන්කමක් තියෙනවා. ඉක්මනින් ගමනක් යන්න අවශ්‍ය නම් ඒක පැවිදි පාර්ශ්වයට තියෙන වටිනාම අවස්ථාවක්. ඒක බොහොම කල්පනාවෙන් අපි තෝරා බේරාගෙන ඒ අවශ්‍ය කරන මූලික ශික්ෂණي අපේ ජීවිතය තුළ ඇති කර ගන්න ඕන. ඒක තමයි පදනම විදිහට පෙන්නන්න පුළුවන්. ගිහි පාර්ශ්වය ඇත්තන්ගේ ජීවිතය තුළ තියෙන ගමන ඒ ප්‍රතිපදාව කියලා කියන එක තරමක් දුරට වෙනස් වෙනවා. ඔබට ඔබේ ජීවිතය තුළ ගෘහ ජීවිතය ගත කරන්න සිද්ධ වෙනවා. දරුමල්ලොත් එක ගත කරන්න සිද්ධ වෙනවා. යුතුයකම් තියෙනවා. වගකීම් කොට්ටාසයක් තිබෙනවා. හැරකි රසා කරන්න ඕනේ. මිල මුදල් හම්බ කරන්න ඕනේ. අනිකුත් සමාජ සම්බන්ධතා අපේ ජීවිතය තුළ තියෙනවා. මේ ඔක්කොමත් එක්ක ජීවත් වෙන්න අවශ්‍ය කරන මාර්ගය පෙන්වලා දීලා තියෙනවා. ඒක තමයි ඇත්තටම අපේ සූත්‍ර ගණනාවක්ම අපිට දේශනා කරලා තිබෙනවා. ලෞකික ජීවිතේ කොහොමද සකස් කරගන්නේ කියලා කියන කාරණාව. ඒතොර මේ ලෞකික ජීවිතේ වඩාත් සාර්ථක තත්යකට පත් කරගන්න ගමන් ඔබ නිවන් මාර්ගය හොයාගන්න අවශ්‍ය වෙනවා. දැන් මම කිව්වොත් සිංහලෝ අද හෝ වෙනත්නම් මංගල සූත්‍රය හෝ වෙනත් යග්ගපඤ්ච සූත්‍රය හෝ මොන හරි සූත්‍ර දේශනාවක තියෙන කාරණාවන්ට අනුකූලව තමන්ගේ ජීවිතයේ වඩාත් යහපත් ලෙස ජීවත් වෙන්න කියලා කියන එක ඒ යහපත් ලෙස ජීවත් වීමම නිවන් මාර්ගය නෙමෙයි. ඒක ඇවිල්ලා ඇත්තටම තමන්ගේ තියෙන ඒ ආචාර විද්‍යාත්මක පැත්ත. මොකද හේතුව සීල සමාධි ප්‍රඥා තුළ තියෙන්නේ එකක් තමයි සීලය කියලා කියන එක දේ තුළ තියෙන ආචාර විද්‍යාත්මක පැත්තක් තේනවාද?
තුවට මේ සමාධිය තුළ තිනි මනෝ විද්‍යාත්මක පැත්තක්. ප්‍රඥාව තුළ තියෙන්නේ දාර්ශනික කාරණාවක් තියෙන. ොට ඒ කයන කාරණාවන් වලදී තමන්ගේ ජීවිතයේ වැරදි නොකර ඉතාමත්ම යහපත් ලෙස ජීවත්තෙන්ට අවශ්‍ය කරන මග ඒ මග කියලදිලත් තියෙනවා. ඒ අතර තුරදී අපට නිවන් මාර්ගයේ සකස්කරගන්න අවශ්‍ය කරන මග අපිට සකස්කරගන්න සිද්ධනකොට ඔබට ඉතාමත්ම පැහැදිලි ඇති අපේ ගමන් මාර්ග දෙකක් අපිට කරන්න තියෙන වැඩකටයුතු දෙකක්. දැන් ගෙදර ඉඳගෙන සමහර වෙලාවට ඔබට මේ ඔක්කොම දේවල් අත්හැරලා මේ ජීවත්වෙන්නත් පුළුවන්. හැබැයි ඉතින් තනියෙන් ජීවත්වෙන්නෙනවා නැත්තම් පිස්සේ කියලා ඉවරලා එළියට දාන්න පුළුවන් ගෙදරින් ඇතුළෙන්නේ. ඒත් අපිට අවබෝධය තුළ ඉඳගෙන අපි ජීවත් වෙන්න ඕන. අපි එකට මොකක්ද තෝරාගත්ත යුත්තේ මග කියලා කියන එක තමයි මම මෙතනදී ඔබට ඉතාමත්ම සරල ආකාරයකට කාටත් තේරුම් ගන්න පුළුවන් ආකාරයකට පැහැදිලි කරන්නේ. දැන් බලන්න මේ ගමන තුළ අපට ඉතාමත්ම වැදගත් වෙන කාරණාවක් තියෙනවා. ඒ තමයි භාග්‍යතුන් වහන්සේගේ ජීවිතය තුළ තිබිච්ච කාරණාවන්. මේ මම නම් ගොඩක් වෙලාවට අපේ ජීවිතය තුළ පැවිදි ජීවිතය හෝ වේවා ගිහි ජීවිතය හෝ වේවා ඇතිවෙන හැම කරදරයකදී බාධාවකදී ප්‍රශ්නයකදී ගැටලුවකදී මම හැම වෙලාවක් තුළදීම සිහිපත් කරන්නේම බෝසත් චරිතය සහ බුද්ධ චරිතය. ඒ ඒ චරිත දෙක හොඳට කල්පනා කිරීම මගින් ඇත්තටම අපිට අවශ්‍ය කරන මේ අපේ ජීවිතය සකස් කරගන්න අවශ්‍ය කරන මඟ අපිට හොඳට විවර කරගන්නට පුළුවන්කමක් තියෙනවා. දැන් බෝසත් චරිතය තුළ ගත්තට පස්සේ සිද්ධාර්ථ චරිතය ගත්තට පස්සේ මේ මඟ හොඳට හොයාගෙන ගියපු කෙනෙක්. දැන් සමහර වෙලාවට සමහර ඇත්තන් කියන්නේ දැන් පැවිදි වෙනවා කියලා කියන එක සමහර කෙනෙක් හිතන්න පුළුවන් ඇත්තටම මේ කන්න බොන්න නැතිකම නිසා හෝ එහෙම නැත්තම් වෙනියම් හේතුවක් නිසා පැවිදි වෙනවා කියලා කියනවා. එක සමහරලාට පැවිදිච්ච කෙනෙක් දිහා බලලා ඉවරලා කෙනෙක් හිතන්න පුළුවන් මේ කට්ටිය නම් පුදුම සැපක් විඳින්නේ කියලා. දානේ හම්බ වෙනවා, ඥාන වාහන තියෙනවා, පන්සල ලස්සන තියාගෙන ඉන්නවා, පුදුම සැපක් තියෙනවා කියලා. මං කියන්නේ ඇත්තටම ඇවිල්ලා ඉන්න කියලා පන්සලේ. එහෙම ලොකු සැපක් තියෙනවා නම් එතකොට තමන්ගේ ධර්මාලෝ පැවිදි කරන්න පුළුවන්. ආයේ ප්‍රශ්නයක් නෑ, හරි හම්බ කරන්න දෙයක් නෑනේ. ඇයි ලෞකික ජීවිතේට එච්චර ගැටීමක් ඇති කරගන්නේ? ලොකු දේවල් මහන්සි තමන්ගේ දරුවෝ ටික පැවිදි කරලා පන්සලේ තිබ්බහම ලස්සන්ට කාලා බීලා ඉන්නවා කියලා දකින්න පුළුවන්කමක් තියෙනවද? නැහැ. මේක එහෙම ලේසියෙන් පහසුවෙන් කල්පනා කරන්න පුළුවන් කාරණාවක් නෙමෙයි. දැන් ඒ නිසා මේ භාග්‍යතුන් වහන්සේගේ කාල පරිච්ඡේදයේ තුල මේක සංසාරී තුලම මේක හොයපු පරේෂණයක්. මේක අපි මේ පරේෂණයට අපි කියනවා ආර්ය පරේෂණිය කියලා කියනවා. උතුම පරේෂණිය රිසර්ච් කියලා කියන එක, රිසර්ච් කියලා කියන එක මේක විශ්වවිද්‍යාලවලත් කරනවා, අනිත් තැන්වල කරනවා. ඒක ලෞකික පරේෂණයක්. නමුත් මේ පරේෂණය කියලා කියන්නේ උතුම් පරේෂණයක්. මේ උතුම් පරේෂණය තුළ කරගෙන යන ක්‍රියාවලිය තමයි වෙන මොනවත්ම නෙමෙයි මේ ලෝකයේ තුළ මිනිසු වඬන, වැළපෙන, දුකට වේදනාවට පත්වෙන කාරණාවන් නිදහස් කර ගැනීම සඳහා කරගන්නා වූ ව්‍යාපාරයක් මේක. දැන් ඔබ බණ අහන්නේ, ඔක්කොම දේවල් කරන්නේ, හැම දෙයක්ම සිද්ධ කරන්නේ ඔය කියන දුක් සහිතව ස්වභාවයෙන් ගැලවීම සඳහා අවශ්‍ය කරන මඟ හොයාගන්න එක තමයි කරන්නේ. දැන් බලන්න ඒක කොහොමද තේරුම් ගත්තේ. දැන් සිද්ධාර්ථ කුමාර උත්පත්තියේ කාල පරිච්ඡේදයේදී සිද්ධාර්ථ කුමාරයාට රම්ම්‍ය සුරම්ම්‍ය සුබ කියලා මාලිගා තුනක් තිබුණා. ඊළඟට තමන්ට අවශ්‍ය කරන කෑම බීම සහ අනිකුත් සියලු දේවල් තිබුණා. ඊළඟට බාහිර ලෝකෙත් එක ගනුදෙනුවක් තිබුණේ නැහැ. හැබැයි සතර පෙර නිවිති දකිනකොට ජීවිතයේ යථාර්ථය කියලා කෙනෙක් පේුණානේ. මිනිසුන්ට තමන්ගේ ජීවිතය තුළ බොරුවක්කින් වහගෙන ජීවත් වෙන්න බෑ. අපි වයසට යන්න යනකොට අපි ශාරීරියේ රැලි වැටෙනවායි කියලා අපි හිතාගෙන ඉඳලා ඉවරලා අපි කොච්චර සමහර වෙලාවට අපි මේවා වහගෙන ඉන්න උත්සාහ කළත් ඒ යථාර්ථයට මුහුණ දෙන්න සිද්ධ වෙනවානේ. අපි කොණ්ඩේ සුදිනවා කියලා කියන එක අපි පුළුවන් තරමක් අපි කොණ්ඩේ කළු කරගෙන යනවා. හැබැයි අතපය හිරි වැටිලා ඩයි එක තමන්ගේ අතට ගන්න බැරි වෙනකොට යථාර්ථය සම්පූර්ණයෙන් මතුවලා පේනවා. ඒක වහන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. තේරෙනවද? එතකොට අපිට පේනවා මේ සිද්ධාර්ථ කුමාරපත් උත්පත්තිය තුළ අර කියන දේවල් යටපත් වෙලා තිබුණ. හැබැයි අර සතර පෙර නිමිති දකිනකොට ඒ සතර පෙර නිමිති දැකීම තුළින්ම ජීවිතේ යථාර්ථය තේරුම් ගත්ත කුමක්ද කියලා කියන එක. මොකද්ද ජීවිතේ යථාර්ථය තේරුම් ගැනීම?
මෙන්න මේ ජීවිතය යථාර්ථය තෝරාගෙන යන ගාමන තමයි අපි දකින්න ඕන බලන්න ඕනන්නේ ප්‍රඥාවන්තකමින්. ඇත්තටම බැලුව දැන් ජාත් මේ ලෙඩෙක් මහල්ලෙක් මලමිනියක් සහ පැදිරුවක්. හරියටම ප්‍රතිපත්තිය සහ ඒ වගේම යා යුතු මඟ කුමක්ද කියලා කියන එක ඉතාමත්ම පැහැදිලිව පේනවා. වයසට යන එකත් ඒ වගේම ලෙඩ හැදෙන එකත් මරණයට පත් වෙන එකත් මේ ලෝකයේ තුල තියෙන ධර්මතාවක්. එහෙමනම් මේ මරණයට පත් වෙන එක සහ ලෙඩ වෙන එක සහ අනිකුත් දේවල් වලින් අපි නිදහස් වෙන්න නම් ඒකට ගමනක් යා යුතු වෙනවා. ඒක තමයි පැවිදි තත්ත්වයට පත් වෙනවා කියන එක. ඒ තුළ ඉඳගෙන ප්‍රතිපදාවක් අපිට වඩන්න සිද්ධ වෙනවා. ඒ ගමන තුළ තමයි මේ සසර මේ කියන දේවල් වලින් නිදහස් වෙච්චි මඟ හොයාගන්නට පුළුවන්කමක් තියෙන නතර කරන්න යන්නේ. මේ සසර අපි මොකද කරන්නේ? සසර නතර කරන්න යන ගමනක්. සසර නතර කරන්න යන ගමන කියලා කිව්වම සසර කියලා කියන්නේ වෙන කොහෙවත් තියෙන කාරණාවක් නෙමෙයි, වෙන ලෝකයක තියෙන එකක්වත් නෙමෙයි. මේ තියෙන පංචස්කන්ධීම තුල තියෙන කාරණාවක්ම තමයි මේ නතර වීම. පැවැත්ම සහ නැවැත්ම තියෙන්නේ බාහිර ලෝකයේ තුල නෙමෙයි. පැවැත්ම සහ නැවැත්ම කියලා කියන එක තියෙන්නේම මේ රූප වේදනා සංඥා සංකාර විඥානන් කියලා කියන මේ පංචස්කන්ධය තුළමයි දකින්න පුළුවන්කමක් තියෙන්නේ. මම ඒක ඔබට පසුවට මම විස්තර කරලා දෙන්නම්. දැන් බලන්න මම කියන්න ගියේ දැන් එතකොට මේ පරේක්ෂණය කරගෙන ආර්ය පරේක්ෂණය කරගෙන කරගෙන ගියා. ආර්ය පරේක්ෂණය කරගෙන යනකොට ඒ ආර්ය පරේක්ෂණයේදී අපට පේනනවා මේක නිකම්ම නිකම් පරේක්ෂණයක් නෙවෙයි, අත්තාදා බැලීම බැලුවා. ලෝකයේ මිනිසුන්ට මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා කියන්නේ අත්තාදා බැලීම් කරන දෙයක් නෙමෙයි. භාග්‍යතුන් වහන්සේගේ ධර්මය කියලා කියන්නේ භාග්‍යතුන් වහන්සේ අත්තදා බලලා තමයි ප්‍රත්‍යක්ෂ කරන්න අපිට කියලා දීලා තියෙන්නේ. අය අපිට මේක ටෙස්ට් කරන්න දෙයක් ඇත්තේ නැහැ. අපිට තියෙන්නේ ප්‍රතිපදාව අනුගමනය කරන්න. අනුගමනය කළාට පස්සේ ඔබට පච්චත්තං වේදි තබන් තම තමන්ට මේක ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්. අය අමුතියෙන් මේක පරීක්ෂණය කරන්න දෙයක් ඇත්තේ නැහැ. තමන්ට මේක ප්‍රතිඵල තියනවද නැද්ද කියලා කියන තමන් මේක අත්විඳින්න පුළුවන්කමක් තියෙනවා. දැන් මේ යන ගමන තුළදී අපිට පේනවා මධ්‍යම ප්‍රතිපදාව කියලා කියන එක තමයි අනුගමනය කිරීමක් කළේ. එතකොට එතනදී අපිට පේන අත්ත කියලා මතානු යෝගියත් කාමසුකල්ලිකානු යෝගියත් කියලා කියන මේ අන්ත දෙකම අපි අත්තරලා දාලා ඒකායන මාර්ගයේ විදියට මධ්‍යම ප්‍රතිපදාව මජ්ක්‍ධිමා පටිපදා කියලා ධර්මයේ තුළ පෙන්වන් කරපු මධ්‍යම ප්‍රතිපදාව තමයි තමන්ගේ ජීවිතයේ තුළ අනුගමනය කරපු ප්‍රතිපදාව බවට පරිවර්තනලා තිබුණේ. දැන් එතකොට මේ ප්‍රතිපදාවක් විදියට මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරනකොට අපට පේනවා මේ ක්‍රමයේ තුල බුදුරජාණන් වහන්සේ අපිට උතුම් අවබෝධය ඇති කරගෙන මේ ගමන ඉතාමත්ම හොඳින් පැහැදිලිව පෙන්නුම් කළා. මේ ගමන තීරුම් ගන්නට මේ අවබෝධය ඇති කරගන්න නම් ලෝකීය තුල තියෙන ප්‍රධානතම ධර්මතා හතරක් දැක්කා. ඒ ධර්මතා හතර තමයි ඇත්තටම මේ ලෝකයේ අදටත් ඔබටත් ඔබේ ජීවිතයටත් මේ ඕනෑම ප්‍රශ්නයකදී ගැටලුවකදී ඕනෑම අවස්ථාවකදී මේ කියන කාරණා කීපය තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරගන්නට පුළුවන්කමක් තියෙනවා. ඒක තමයි ගැටලුවක් කියලා කියන එක. ගැටලුවක් තියෙනවා. දැන් අපි විශ්වවිද්‍යාලයක උනත් පරීක්ෂණය කරනකොට නොයෙකුත් තැන්වලදී ගැටලුවක් තියෙනවා. ඊළඟට මොකද වෙලා තියෙන්නේ? ගැටලුව ඇතිවීම සඳහා බලපාපු හේතුකුත් තියෙනවා. ඊළඟට අපිට තියෙන හැඟීම දැනීම තමයි ඒ ගැටලුව විසඳ ගන්න ඕනේ කියලා කියන හැඟීම. ඊළඟට ගැටලුව විසඳ ගන්න ඕනේ කියලා කියන හැඟීම ඇති වෙනවා. ඊළඟට මොකද වෙලා තියෙන්නේ? ගැටලුව විසඳා ගැනීම මාර්ගයේ පෙන්නලා තියෙනවා. ඕනෑම ප්‍රශ්නයක් ඕනෑම ගැටලුවක් විසඳා ගැනීමේදී ඉතාමත්ම පහසුවෙන් අවබෝධ කරගන්න පුළුවන් ක්‍රමය තමයි ඔය කියන කරුණු හතර. එකක් තමයි ගැටලුව. ගැටලුව ඇතිවීම සඳහා බලපාපු හේතුව. ඊළඟට ගැටලුව ඇතිවීම සඳහා බලපාපු හේතුවත් එක්කම ගැටලුව විසඳ ගන්න ඕන කියලා කියන හැඟීමක් ඇති කරගන්නවා. ඒ ගැටලුව විසඳා ගැනීම, ගැටලුව විසඳා ගැනීමේ මාර්ගය. මොකද්ද ඒ කිවි? ඔය කිවි වෙන මොනවත් මේ චතුරාර්ය සත්‍යය. චතුරාර්ය සත්‍යය තමයි, චතුරාර්ය සත්‍ය ධර්මයේ තමයි එතන සම්පූර්ණයෙන් අපිට දකින්නට පුළුවන්කමක් තියෙන්නේ. ගැටලුවක් තියෙනවා. මොකද්ද ගැටලුව? ඒක තමයි දුක්ඛ සත්‍යය කියලා කියන්නේ. ඒ කියන්නේ ප්‍රශ්නේ ලෝකයේ ඉන්න අපි සියලු දෙනාටම තියෙන බරපතලම ප්‍රශ්නේ තමයි දුක්ඛ සත්‍ය තුල විග්‍රහ කරන්නේ. දැන් දුක්ඛ සත්‍ය තුල විග්‍රහ කරන කාරණාව ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛා, මරණම්පි දුක්ඛං, අප්පියේ සම්පේ යෝගෝ දුක්ඛෝ, පියේ විප්පේ යෝගෝ දුක්ඛෝ, යම්පිච්ඡං නලබති සම්පේ දුක්ඛං, සංකිත්තේන පංචඋපාදාන දුක්ඛන්ද.
මේ ලෝකී තුළ තියෙන දුක් සහිත වූ ස්වභාවය සියල්ලම තියෙනවා මොකේද ඔය දුක්ඛ සත්‍ය තුළ. දැන් ඔබ කවුරුත් අපි කවුරුත් ඔය දළදා හාමුදුරුවෝ වඳින්නට යනකොටත් රුවන්වැලි මහා සෑය වඳින්නට යනකොටත් ඔය රුවන්වැලි මහා සෑය ළඟට එහෙම ගියපුවාම පේනවා වටේටම පඳුරු ගැට ගහලා තියෙනවා. දැන් මම ගොඩක් වෙලාවට සෑම බදාදා දිනකින් පාන්දර 3:00 මම මහා සෑය වඳිනවා මේ මාස ගණනාවක් තිස්සේ. මම හැමදාමත් මහා සෑය වන්දනා කරලා ප්‍රාර්ථනා කරන්නේ බලාපොරොත්තු වන්නේ මේ උතුම් පරම ගම්භීර ධර්මයේ මට අවබෝධ වේවායි කියලා. මේ පරම ගම්භීර ධර්මය අවබෝධ කරගෙන ඊළඟට මුළු මහත් ලෝකෙට මේ ධර්මයේ දේශනා කරන්නට ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. තුන්වෙනි අපේ ලෝකයට බිහි කරපු අමලා තාත්තලාට උදව් උපකාර කරන අයට පින් දෙනවා. දැන් ඔය මේ පරම ගම්භීර ධර්මයේ අවබෝධ කරගන්නට මේ ප්‍රඥාව ඇති වෙන්න ඒ මානසික ස්වභාවය ඇති වෙන්න ප්‍රාර්ථනා කරනකොට අර වටේට පඳුරු ගැට ගහලා තියෙන මිනිස්සු දහස් ගණනක් තියෙනවා පඳුරු ගැට ගහලා. ලක්ෂ ගණනාවක් තියෙනවා. ඒ එක පඳුරකවත් ওই කියන ප්‍රතිපදාවක් හෝ එහෙම නැත්නම් ඒ වගේ ප්‍රඥාවක් පහළ වෙන්න කියලා මම හිතන්නේ කිසිම කෙනෙක් හිම ගැට ගහලා තියෙනවා කියලා. ඔය පඳුරු දහස් ගණනක් ලක්ෂ ගණනක් ගැට ගහලා තියෙන ඔක්කොගෙම තියෙන්නේ දුක්ඛ සත්‍යයේ ගැට තියෙන්නේ ඔක්කොම ටික තියෙන්නේ. දුක්ඛ සත්‍යයේ ගැට මොනවද? දුක්ඛ සත්‍යයේ ගැට තියෙන්නේ මිනිස්සු තමන්ගේ දුක කියලා තියෙනවා එතන. ලිඩ පිළිබඳව මිනිස්සුන්ගේ විභාග පාස් වෙන්න අනිකුත් දේවල් හැම දෙයක්ම එතන දුක් සහිතව ස්වභාවය එතන ගැටවලට පරිවර්තනය කරලා ඒක කාසියකට පරිවර්තනය කරලා එතන අදිෂ්ඨානයක් ඉතකරන මිනිස්සු ගැට ගහලා තියෙනවා. මම ඒකට මොනවත් කියන්නේ නැහැ. මිනිස්සුන්ගේ සමහර ප්‍රාර්ථනාවන් හරියනවා, සමහර ප්‍රාර්ථනාවන් හරියන්නේ නැහැ. නමුත් මට ඕන එකක් තියෙන්නේ ඇත්තටම දුක්ඛ සත්‍යයේ ගැට තමයි ඔක්කොම තැන තියෙන්නේ. දුක්ඛ සත්‍යයේ ගැට. එතකොට ලෝකයේ තියෙන බරපතලම ප්‍රශ්නීය ගැටලුව තමයි ಜಾති ආගම් ભેදකින් තොරව මේ ඔක්කොටම මේ දුක් සහිතව ස්වභාවයට පත් වෙන්න සිදුවෙනවා කියලා කියන කාරණාව. අපි මේක තමයි ප්‍රඥාවෙන් යුක්තව දකින්න ඕනන්නේ, අවබෝධ කරගන්න ඕනේ. එතකොට මේ දුක් සහිතව ස්වභාවයේ තුල ජීවත් වෙන විට ඇත්තටම අපිට පේනවා අපට අපේ ජීවිතයේ තුල මේ අවබෝධයක් නැතිකම නිසාම තමයි සමහර වෙලාවට අපිට ගැටුම් ප්‍රශ්න මානසික වේදනාවන් නොකියොත් දේවල් වලට අපට අපේ ජීවිතයේ තුල පත් වෙන්න සිදුවන්නේ. දැන් මම එක උදාහරණයක් විතර ඔබට සඳහන් කළොත් එහෙම දැන් ජරාවට පත්වීම කියලා කියන කාරණාව. ජරාවට පත්වීම කියලා කියන එකටත් ව්‍යාධීට පත්වීම කියලා කියන කාරණාවත් මොන තනතුරක මොන තාන්නමානක හිටියත් අපිට ඒක වළක්වා ගන්න පුළුවන් කාරණාවක්ද? වළක්වා ගන්න පුළුවන් කාරණාවක් නෙමෙයි. ලෝකයේ තුල ජීවත් වෙන මිනිස්සු හැම කෙනෙක්ම සිද්ධ කරන්නේ ගොඩාක් මහන්සියලා මිල මුදල් හම්බ කරනවා. උදේ ඉඳලා රාත්‍රී කාර්යය වෙනකම්ම මිනිස්සු දැඩි ලෙස වෙහෙසට මහන්සියට පත් වෙලා අපි කරන්නේම මිල මුදල් හම්බ කිරීම හම්බ කිරීම හම්බ කිරීම. සල්ලි කෝටි ගණනක් අපි අරගෙන බිලියන ගණනක් ඩොලර් බිලියන ගණනක් හිටියත් බිල් ගේට්ස්ලා හිටියත් කවුරු හිටියත් කරන්නේ මේ පුංචි කටකින් කන එකනේ. ගැස් දෙකින් බලන එක. අනිත් එක ඔක්කොම මොන දේවල් කළත් අපේ මනසට සතුටක් ළඟා කරගන්න අපි ඔක්කොම දේවල් කරන්නේ. මොන තනතුරු තාන්නමාන්න මොන තරම් බිලියන ගණන් මිනිසු ළඟ තිබුණත් මිනිසු වයසට යන එක නතර කරන්න බෑ. මිනිසු ලෙඩේන එක නතර කරන්නත් බෑ නේද? මිනිසුන්ට මානසික වශයෙන් ඇතිවෙන්නා වූ යම් යම් කරදර බාධක සහ නොයිකුත් දේවල් එකක්වත් මේවා අපිට පේනවා මේව වළක්ව ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. ජීවිතේ අපට අවුරුදු 50ක් වෙනකම් බොහොම ශක්ති සම්පන්න විදිහට ජීවිතේ ගත කරන්න පුළුවන්. අවුරුදු 50න් පස්සේ ඇත්තටම අපේ ජීවිතේ හායින කාල පරිච්ඡේද උදා වෙනවා. අවුරුදු 50ක් වෙනකම් ඇඟිල්ලක් කෙලින් තියාගන්න පුළුවන් ආකාරයකට අපේ ජීවිතේ ගත වෙනවා. අවුරුදු 50 60 70 80 පබ්බාරෝ පවංකාච මොහමුවා සයනාදස කියලා ධර්මයේ තුල පෙන්눔 කරන මා ක්‍රමානුකූලව අනිත් පැත්තට ගලාගෙන 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 යන අවුරුදු 60 70 වෙනකොට කවුරුවත් නෑ අපේ ජීවිතේ තුල. අවුරුදු 50 55 60 වෙනකම් අපිට දරුමල්ලොත් එක්ක ජීවිතය ගත කරන්න කාලයක් තියෙනවා. 65 70 වෙනකොට 75 වෙනකොට ක්‍රමානුකූලව ඒ අයත් මොකද වෙලා තියෙන්නේ? අපෙන් ඈත් වෙලා යනවා. අපි හුදකලා වෙනවා. තනි වෙනවා. අවුරුදු ගණන් සමහර වෙලාවට බට ගහලා නොයිකුත් දේවල් සිද්ධ කරලා අපට අපේ ජීවිතය ගත කරන්න සිද්ධ වෙනවා.
ඔබ දකින ඇති සමහරලාට රෝහලකට ගියපු හමත් සමහරලාවට අවුරුදු ගණන් බට ගහල නොයිකුත් තැන්ගල සමහරලට මේ ශරීරයේ තුළ අපි ඇඳගෙන පැළඳගෙන හිටියට සමහරලට මුත්‍රා බට වහගෙන ඉන්නේ බට අසූචි බට සමහර නොයිකුත් දේවල් එළියෙන් වහගෙන නොයිකුත් දේවල් කරන ඉන්නවා. ඉතින් මොනතරම් දේවල් මොනතරම් දේවල් අපේ ජීවිතය තුළ ශක්ති සම්පන්න විදිහට තිබුණත් නමුත් ඒවා වහන්න පුළුවන් කාරණාවක් නෙමෙයි. ඒව බලක ගන්න පුළුවන් කාරණාවක් නෙමෙයි. ඒක සිංහල බෞද්ධයන් විතරක් තියෙන කාරණාවකුත් නෙමෙයි. මුස්ලිම්, Hindu ඒ ඕනෙම කෙනෙකුට ඕනෙම ජාතියකින් ජීවත් වෙන කෙනෙකුට තියෙන. ඒතකොට මේක දුක් සහිතයි. මේක සැපක් නෙමෙයි. මේක සැපක් විදිහට පේනවද? ලෙඩ හැදෙන එක සැපක් නෙමෙයි. ඊළඟට අපේ ජීවිතය තුළ අපිට අපේ දේවල් කරගන්න බැරි වුණාම තොසේ අපේ මානසික ස්වභාවය බිඳ වැටුනහම අපි ඉන්න යාළු මිත්‍රාදීන් අපි වත්තරලා දාලා ගියපුවාම අපේ දරුවෝ අපි වත්තරලා දාලා ගියපුවාම ඊළාට ඔක්කොම දේවල් ටික මේ වෙනස් වෙන ධර්මතාව තුළ ජීවත් වෙනකොට අපිට මේක දුක් සහිත ස්වභාවයක් බවට පත් වෙනවා. අපිට අඬන්න වැළපෙන ශෝකයට පත් වෙන කාරණාවන් ගොඩක් මතුවලා තිබෙනවා. හැබැයි ධර්මීය දන්නා කෙනෙක් ධර්මීය අවබෝධ කරගත්තා කෙනෙක් ඇත්තටම අපි මොකද කරන්නේ? ඒක හොඳින් තේරුම් ගන්නවා. මේක අනිත්‍යතා සහිතව ලෝකයක් තුළ ජීවත් වෙන්නේ. අනිත්‍යතා සහිතව ලෝකයක් තුළ ජීවත් වෙනකොට අපිට කියලා අයිති දෙයක් ඇත්තේ නැහැ. හැම දෙයක්ම හැම මොහොතකම හැම අවස්ථාවකදීම වෙනස් වීමට ලක් වෙනවා. ඒ වෙනස් වීම ලක් වෙන ධර්මතාව තුළ අපිට කියලා ගන්න කියලා අයිති කිසිම දෙයක් නැහැ. අපි අර නිකන් කියනවනේ මම ඔයාටත් අයිති, ඔයා මටත් අයිති. නමුත් අන්තිමට ඔයාත් මට අයිති නැහැ, මං ඔයාට අයිතිත් නැහැ, මං මට අයිතිවත් නැති ලෝකයකට තමයි අපි මොකද කරන්නේ? අයිතිවාසිකම් කියන්නේ. ඒ අයිතිවාසිකම් කියන නිසා තමයි අපිට ඇත්තටම මේ ගමන අපිට යන්නට පුළුවන්කමක් නැත්තේ. මේ නිසා අපි එක්තරා ආකාරයකට මුලාවකට පත් වෙලා තියෙනවා. ඊට පස්සේ බලන්න දැන් යම් පිච්චං නලබති තම්පි දුක්ඛං කියපුවාම අපිට කොච්චරනම් ජීවිතේ බලාපොරොත්තු කඩවෙන අවස්ථාවන් තියෙනවද? මිනිස්සු කොච්චර ප්‍රාර්ථනාවන් කරනවද? කොච්චර බලාපොරොත්තුෙන් සිටිනවද? නේද? අපි කොච්චර දේවල් අපි හිතේ තියාගෙන ජීවත් වෙනවද? එතකොට අපි බලාපොරොත්තු හැම වෙලාවක තුලදීම කඩා වැටෙනවනේ. දැන් අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ජීවිතේ ගත කරනකොට දරුමල්ලු ලෝකයට බිහි කරලා ඒ දරුමල්ලු හදාගෙන වඩාගෙන ඔක්කොම දේවල් කරගෙන ප්‍රාර්ථනාවන් ගොඩාක් තියාගෙන ඉන්නවා. හැබැයි අන්තිමේට අපිට පේනවා තමන්ගේ දරුව සමහරට විභාගේ පේලෙනවනේ. තමන්ගේ දරුව සමහර වෙලාවට තමන් බලාපොරොත්තු නොවන ආකාරයකට විවාහය කරගන්නවා. ඒතකොට විවාහක බිරිඳ හෝ බෑණා හෝ ලේලිය සමහරලාට නොසලකා හැරලා කටයුතු කරනවා. එතකොට බලාපොරොත්තු කඩවන අවස්ථාවන් ජීවිතය තුළ ඌණ තරම් ජීවිතය තුළ මතුවෙන්නට පුළුවන්කමක් තියෙනවා. එතකොට අපිට පේනවා මේ ලෝකයේ තුළ එක්තරා ආකාරයකට බලාපොරොත්තු කඩවීම. මොකද අපේක්ෂාවන් එක්ක ජීවත් වෙන්නේ බලාපොරොත්තු කඩවීමේ ප්‍රමාණය ගොඩාක් වැඩි. දැන් මේ එකින් එක කියන්න ගියොත් එහෙම අපිට පේනවා මේ මුළු පංචස්කන්ධයේම, ඒ කියන්නේ මේ ශරීරයේම සම්පූර්ණයෙන්ම මේ රූප වේදනා සංඥා සංකාර විඥානන් කියලා කියන මා නාම රූප ධර්මතාවය යුක්ත වූ මේලු පංචස්කන්ධේම දුක් සහිතව ස්වභාවයක්. දැන් එතකොට මේ දුක් සහිතව ස්වභාවය තියෙන්නේ මොන හේතුවක් නිසාද තියෙන්නේ? ඇයි මේක අපි අල්ලගෙන ඉන්නේ? ඇයි මේක පවත්වාගෙන යන්නේ? ඇයි මේක ගොඩනගාගෙන යන්නේ? මොන හේතුවක් නිසාද? හේතුව තමයි අපිට පෙන්වන්නේ දෙවිනි සත්‍යය තුළ පෙන්වුම් කරන්නේ දුක්ඛ සත්‍යයේ සමුදය සත්‍යය. සමුදය සත්‍යය තුළ අපිට පෙන්වුම් කරන්නේ මොකක්ද? తత్ర తత్రా బినందిని අපි ගියපු තැන ඇලෙනවා. ඇයි? අපේ තෘෂ්ණාව නිසා. අපේ පංච ඉන්ද්‍රිය ධර්මතාවන් අපි පිනවන්න ඕනේ කියලා කියන හැඟීම අපි හැම වෙලාවක් තුලදීම අපේ ජීවිතය තුල තියෙන කාරණාවක්. ඔබ දන්නවා මේ ඇසින් රූපයක් ලබා ගත්තට පස්සේ මේ ඇසින් රූපයක් ලබා ගන්න වෙලාවේදී එතෙන් අපි මොකද කරන්නේ? එතකොට අපිට විඥානයක් පහළ වෙනවා, ස්පර්ශයක් ඇති වෙනවා, වේදනාවක් ඇති වෙනවා. වේදනාව තුළ සංඥාවක් ඇති කරගන්න මේක හොඳයි අයි කියලා හිතෙනවා. මේක ලස්සනයි, ප්‍රියමනාපයයි කියලා අපේ මනස තුළ සංඥාවක් ඇති කරගෙන ඒ ප්‍රියමනාපෝ ස්වභාවය අපි අල්ලගන්න, අපේ බවට පත් කරගන්න, රැකගන්න අපි ලොකු වෙහෙසක් මහන්සියක් ගන්නවානේ. එතකොට ඒ වෙහෙස මහන්සිය නිසාම අපිට ඒකට දැඩි වෙහෙසක් මහන්සියක් ගන්න සිද්ධ වෙනවා. මිනිසු මුළු ජීවිත කාලයේ පුරාම උදේ ඉඳලා රාත්‍රී කාල වෙනකමුත් මිනිසු මරණයට පත් වෙනකමුත් බලන්න කොච්චර මහන්සි වෙනවද, කොච්චර දේවල් කරනවද? ඔය ඔක්කොම දේවල් කරන්නේ මිනිස්සු ජීවත් වෙන්න. ඒ ජීවත් වීම තුළ තියෙන්නේම තමන්ට සතුටින් ජීවත් වෙන්න ඕන, ලස්සන ජීවත් වෙන්න, හිතේ සතුටින් ජීවත් වෙන, ප්‍රේමනාභාවයෙන් ජීවත් වෙන්න. මේ ඔක්කොම දේවල් තුළ තමන් පුන පුනා පස්සින් තල්ලු කරගෙන යන්නේ මොකීටද? ඒකේ තියලා තියෙන්නේ තෘෂ්ණා සහිතව ස්වභාවයක් තිබෙන්නේ.
තෘෂ්ණාවෙන් යුක්තව බරවිච්ච මනුෂ්‍යයෙකුට තමයි ඒ ස්වභාවය තියෙන්නේ. ඒ නිසා අපිට මේ ලෝකේ ඉතාමත්ම ලස්සනයි සුන්දරයි කියලා හිතෙනවා, ප්‍රියමනාපයි කියලා හිතෙනවා, දිවි ලෝකවලට ගියොත් දිව්‍ය ලෝකවල ලස්සනයි කියලා හිතෙනවා. මේකට මූලික හේතුව තමයි මොකක්ද? තෘෂ්ණා සහිතව ස්වභාවයේ තත්ති. තෘෂ්ණාවක් නැති තැන එතන නිවන තියෙනවා. තණ්හක්කය තෘෂ්ණාව ෂේ කරපු තැන එතන නිවන තියෙනවා. මේ සසර සම්පූර්ණයෙන්ම දන්වැලක් වගේ. පටිසම්පද දේශනාවතුල අවිද්‍යා පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥානං, විඥාන පත්‍ය නාම රූපං, නාම රූප පත්‍ය සලායතනං, සලාචන පත්‍ය පස්සෝ, පස්ස පත්‍ය වේදනා, වේදනා පත්‍ය තණ්හා, තණ්හා පත්‍ය භව, භව පත්‍ය ජාති, ජරා ව්‍යාධි මරණ. එතකොට මේ සසර සම්පූර්ණයෙන්ම අපිද මොකද වෙලා තියෙන්නේ? තෘෂ්ණා සහිතව ස්වභාවයක් තිබෙන නිසා තමයි අපිට මොකද වෙලා තියෙන්නේ? මේ බැඳින් සහිතව ස්වභාවය ඇතුළත. ඒකනේ අපමහා බෝසතාණන් වහන්සේ උතුම් සම්මා සම්බුද්ධත්වයට පත්වෙච්ච වෙලාවේදී කිව්වේ උදාන වාක්‍යයක් විදිහට සඳහන් කළේ මොකක්ද? අනේක ජාති සංසාරං සන්දා බිසං අනිබිසං ගහකාරකං ගවේ සන්තු දුක්ඛා ජාති පුනප්පුනං. මේ දුක නැවත නැවතත් ඇති කරන මේ සංසාරයේ තුල පුරාවටම මම හොය හොය ඇවිද්ද පරේක්ෂණයක් කිරීමක් කළා. ඒ පරේක්ෂණය කිරීම කළා. ඒ පරේක්ෂණය කරපු දේ මොකද්ද? මේ දුක නැවත නැවතත් ඇති කරන තත්ත්වය කුමක්ද කියලා බැලුවා. ඒ දුක නැවත නැවතත් ඇති කරන දේ වෙන මොනවත් නෙමෙයි, ඒ තමයි තෘෂ්ණාව. තෘෂ්ණාව නැමැති වඩුව සිඳ බිඳල ධර්ම කියලා කිව්වා. මොකක්ද මේ තෘෂ්ණාව නැමැති වඩුව කියලා කිව්වේ? මේ පංචස්කන්ධේ නැවත භවයක් ඇති වෙනවා කියලා කියන්නේම ඒ භවයේ තුල තෘෂ්ණා සහිතව ස්වභාවයක් ඇති වෙනවා. එතකොට මේ පංචස්කන්ධයේ නැමැති ගේ හදන වඩුව නැමැති තෘෂ්ණාව, තෘෂ්ණාව නැමැති වඩුව සම්පූර්ණයෙන්ම මම සිඳල බිඳල දැම්මා. ඒ සිඳල බිඳල දාපු නිසා මම නැවත නැවතත් මට දුකක් තියෙනවද? දුක් සහිත ස්වභාවයක් ඇත්තේ නැහැ. එතකොට අපිට පේනවා මේ පංචස්කන්ධයේ නැමැති ගේ කියලා කියන එක ඇත්තරම මේක තමයි ප්‍රවේ. දැන් අපි ගොඩක් වෙලාවට සමහර වෙලාවට අපේ තියෙන ලෞකික ප්‍රාර්ථනාවන් බලාපොරොත්තු තමයි ඇත්තටම මේ ආත්මෙදි ඉටු කරගන්න බැරි වුණොත් ඊළඟ ආත්මෙ හරි ඉටු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අපි කියනවා මේ ආත්මෙ ගියක් අපිට හදාගන්න බැරි වුණොත් ඊළඟ ආත්මෙවත් ගියක් හදාගන්න ලැබේවා කියලා කියනවා. මේ ආත්මෙදි හොඳට දරුවෝ හදාගන්න බැරි වුණොත් ඊළඟ ආත්මෙදි හරි ලැබේවා, හොඳ බිරිඳක් ලැබේවා, සාම්පුරුෂියෙක් ලැබේවා. අපි ඔක්කොම මොකද කරන්නේ? භවයකට ප්‍රාර්ථනා කිරීමක් කරන්නේ. ඒ භවයකට ප්‍රාර්ථනා කළා මොකද ඉල්ලන්නේ? නැවත නැවතත් ඉල්ලන මොනවද? දුක ඉල්ලනවා. ඇයි? ඉපදිච්ච හැම සත්‍යයකටම උරුමිච්ච ධර්මතාව තමයි අර ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි මරණේ දුක්ඛා. කවරම දාක්වත් මොන හේතුවක් නිසාවත් ඇත්තටම මේ භවයකට නම් අය ඉල්ලන්න එපා. භවයකට ඉල්ලුවොත් ඉල්ලපු දවසේ ඉඳලාම අපි සියලු දෙනාටම ඇත්තටම මේ භවයේ මේ දුක් ගොඩකට අනිවාර්යයෙන්ම අපිට මුණ පාන්න සිද්ධ වෙනවමයි. ඒ නිසා තෘෂ්ණාව හේතුව තමයි තෘෂ්ණා සහිතව ස්වභාවයක් తත්‍ර తත්‍ර නන්දිනී සතුට සතුට ඇති වෙන, ඇලෙන ඇලෙන තැන සතුටක් ඇති වෙනවා, ඇලෙන යන භවයකට අපි සතුටක් ඇති කරගන්නවා. ඒ නිසා මොකද කරන්නේ? අපමහා බෝසතරන් වහන්සේ ඒ තෘෂ්ණාව සම්පූර්ණයෙන් සිඳ බිඳ දැම්මා. ඒ නිසා තමයි ප්‍රීති වාක්‍යයක් විදිහට සඳහන් කළේ අපිට මේ සංසාරය තුළ ගැලවෙන්න බාධකයක් විදියට, ප්‍රධානතම බාධකයක් විදියට. දැන් අපිට එකයි පෙන්වන්නේ ධර්මයේ තුළ පෙන්වන මේ ප්‍රතිපදාවී තුළ හැම තැනකදීම අපි කතා කරනවා දාන සීල භාවනා ගැන කතා කරන්න. දස පුණ්‍යක්‍රියාවල ගත්තත් අපි දානීය ගැන කතා කරනවා. සතර සංග්‍රහවස් තුළ දානීය ගැන කතා කරනවා. දානීය කියලා කියන්නේ ඇත්තරම අපිට අර අත්තරීමේ පුරුද්ද අපේ ජීවිතය තුළ පුහුණුවක් විදියට අපිට ඇති කරගන්නම අවශ්‍ය වෙනවා. දැන් ඡාගශීලී ස්වභාවි ඡාග කියන වචනේ පාවිච්චි වෙනවා. පරිත්‍යාගශීලී ස්වරූපේ පාවිච්චි වෙනවා. එතකොට දත්වා අවජාන අවජානති කියලා සූත්‍ර දේශනාවක් තිබෙන මේ සූත්‍ර දේශනාවේදී දත්වා අවජානති දීල බණිනවා කියලා කියනවා සමහර මිනිස්සු. ඒ කියන්නේ ඔය ප්‍රතිපදාව අනුගමනය කිරීමේදී තෘෂ්ණාව නැති කරන්න නම් පරිත්‍යාගශීලී ස්වභාවය තමන්ගේ මනස තුළ අනිවාර්යයෙන්ම පුහුණු ඇති කරගන්නම අවශ්‍ය වෙනවා. ඒ පරිත්‍යාගයෙන් තමයි තමන්ගේ මනස ගොඩනගා ගන්නට පුළුවන්කමක් තියෙන්නේ. දැන් උදාහරණයක් විතර ගත්තොත් එහෙම, දැන් ඔය දත්වා අවජානත කියලා කියන්නේ දීල බණිනවා කියලා කියන්නේ සමහර ඇත්තන්ට මේක හරියට අවබෝධ කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. දැන් සමහර වෙලාවට මම පුංචි උදාහරණයක් විතර සඳහන් කළොත් එහෙම, දැන් ඔයත් හිතන්න මම මේ වාඩි වෙලා සිටින ධර්මාසනිය තියෙනවා. මේ ධර්මාසනිය තුළ කවුරු හරි කෙනෙක් මේ ධර්මාසනිය පූජා කරනවා. එතකොට මේ පූජා කරනවා කියලා කියන්නේ දැන් මේ පූජා කරපු කෙනා මේක බොහොම පරිත්‍යාගශීලී චේතනාව යුක්තව මේකට ලොකු කැපකිරීමක් කළා, මහන්සියක් කළා, මේ පූජාව මෙතන සිද්ධ කරනවා. සිද්ධ කළාට පස්සේ
එයා ගෙදරදිත් එයා කල්පනා කරන මම පුටුවක් පූජා කිරීම පිළිබඳව. එයාගේ මනස තුළ තියෙන මම පුටුවක් පූජා කරලා ලස්සනට පූජා කිරීමක් කළා කියලා. දැන් මේ පුටුව Tamanගේ මනසින් අතාරින්නේ නැහැ. ඒ නිසායි පුටුව පූජා කරලා මොකද කරන්නේ? දවස් කීපයක් යනකමුත් සති කීපයක් යනකමුත් ඒ ගැන හිත හිත කල්පනා කර කර ඉන්නවා. සති දෙකක් තුනක් විතර ගියාට පස්සේ තාපෝසරයක් එයාට පූජා කරපු පුටුව බලන්න පන්සලට යන්න ඕන කියලා හිතෙනවා කල්පනා වෙනවා. යනකොට පුටුව ලස්සනට තියෙනවා හාමුදුරුවෝ තුවාඩලා ඉන්න බොහොම සන්තෝසයි. ආපෝසරයක් Tamanගේ නිවසට යනවා. නිවසට ගිහිල්ලා ඒත් පුටුව ගැනමයි හිත හිත කල්පනා කර කර ඉන්නේ. අයිත් සතියක් දෙකක් ගියාට පස්සේ ආපෝසරයක් පූජා කරපු පුටුව බලන්න එනවා. මේ පුටුව බලන් දෙනකොට ඇත්තට මේ වෙලාවේදී ඒ පුටුවේ හාමුදුරුවෝ වාඩිලා නැහැ, පන්සලේ ඉන්න බල්ලෙක් වාඩිලා ඉන්නවා පුටුවට. එතකොට මොකද වෙලා තියෙන්නේ? Tamanගේ හිත ලොකු කම්පාවකට පත් වෙනවා, වේදනාවකට පත් වෙනවා. තරහින්, වෛරෙන්, ක්‍රෝධයෙන් යනවා. ආපෝසරයක් Tamanගේ නිවසට ගිහිල්ලා ගෙදෙට්ට ගිහිල්ලා අයිත් පුටුව ගැන හිත හිත කල්පනා කරගෙන ඉන්නවා ක්‍රෝධයෙන් වෛරෙන්. තුන්වෙනි වතාවෙත් එනවා ඇත්තටම පුටුව බලන්න ඉන්නේ. පුටුව බලනකොට පුටුව එතන නැත්තේ නැහැ. එතකොට මෙයාට තරහක් වෛරයක් අරන් ඇති වෙලා හාමුදුරුවොත් එක්ක ගැටුමක් ඇති කරගන්න පුළුවන්, සමහරලාට ගහ ගන්නත් පුළුවන් කොයි මන් දුන්න පුටුව කියලා. දැන් මේ සරල උදාහරණයෙන් ඔබට මම පෙන්වමු කලේ Tamanගේ හිතින් යම් කිසි දෙයක් අත්තරිනවා නම් තේනවාද? මේ මොකද මේ සසර ගමන යන්නට පුළුවන්කමක් ලැබින්නේ ඇත්තටම මේ අත්තරීමේ පුරුද්ද Tamanගේ මනස තුළ ඇති කරගත්ත මං අද ඔබට මේ දේශනාව සඳහා නික්කම්ම සංකප්පය කියන එක ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තොරගත්තෙත් නයිස්කම්ම්‍ය පුරුදු කරන්නේ නැතුව මේ ගමන යන්න හරි අමාරුයි. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් අර පුටුව පූජා කරපු කෙනා කැමැත්තෙන් පුටුව පූජා කළා. ගෙදර ගිහිල්ලා ඒ ගැන හිත හිත කල්පනා කර හිටියා. ඒකට ආපෝසරයක් මොකද එලා තිලා තිබුණේ? යාට තණ්හාවක් ඇති වුණා. ඒ නිසා පුටුව බලන්න ආවා. දෙවෙනි මතාවේ එනකොට පුටුවේ සුණකෙක් වඩලා හිටියා. දේශයක් ඇති වුණා. තුන්වෙනි අතාවෙනකොට පුටුව නැහැ. මෝහයටපත් වුණා, මුලාවටපත් වුණා. හොඳ නරක තෝරා බේරා ගන්නට බැරිකමක් තිබුණා. ඒ වෙලාවේදී හාමුදුරුවොත් එක්ක සණ්ඩුවකටත් ගියා. දැන් මම කියන්නේ යම් කිසි දෙයක් Taman අත්තරිනවා නම් ඒක Tamanගේ මනසින්ම අත්තරින්න ඕනේ. දැන් සමහර වෙලාවට ඔබට පේනවා ඇති ওই සමහර ඇත්තන් සමහර අය පූජා කළාට පස්සේ ඒ පූජා කරපු තැන් වලට පන්සල් වලට යන්නේ Taman පූජා කරපු එක තියෙනවද කියලා බලලා එන්න යන්නේ. ඒකේ නම තියෙනවද කියලා බලලා ඉන්නම මකලාද වෙන කවුරුත් තියලාද ඒක පාවිච්චි කරනව නැද්ද කියලා. මේක සම්පූර්ණයෙන්ම අපේ හිත තුළ තෘෂ්ණාවත් එක්ක බැඳිච්චි ඊළඟට මෝහයටපත් වෙන මුලාවටපත් වෙන කාරණාවක්. මේ තෘෂ්ණා සහිත වූ ස්වභාවය අත්හරින්න තමයි ධර්මයේ තුළ දානීය කියලා කියන එක පුරුදු කරන්න කියලා කිව්වේ. දානීය කොයි තරම්නම් අපි වැරදි විදිහට පුරුදු කරගෙන තියෙන්නේ. ඒකට පරිත්‍යාගශීලී ස්වරූපයේ ගුණයක් සිහිපත් කළ දෙන්නත් පුළුවන්, ගුණයක් නැතුවත් දෙන්න පුළුවන්. කිසිම ඵල ප්‍රයෝජනයක් නැතුව කිසි කෙනෙකුගේ හිණාවක්වත් බලාපොරොත්තුවක් නැතුව තමයි අපි යම් කිසි දෙයක් අත්හරින්න වන්නේ. අපි ප්‍රතිලාභයක් බලාපොරොත්තු වෙනවා නම් එතන තියෙන තෘෂ්ණා සහිත ස්වභාවයක්. අපේ රේණුකාණී චන්දිවිල හාමුදුරුවන්ගේ තියෙනවා වංචනික ධර්ම කියලා පොතක්. ඒක කියවලා අරගෙන බලන්න වංචනික ධර්ම තුළ හරියට මේ ප්‍රතිපදාව අනුගමනය කිරීමේදී අපේ මනසේ තියෙන වංචා සහිත ස්වභාවයන් හොඳට කියවෙනවා. දැන් අපි කෙනෙක් පරිත්‍යාග කරනකොට කෙනෙක් යම් කිසි දෙයක් දෙනකොට අපිට කියන්න බෑ ඇත්තටම මේ මොන මොන ක්‍රමයකට මොන මොන සිතුවිල්ලකින් යුක්තව ඒක දෙනවද කියලානේ. එතකොට එයාගේ සමහරලාට හිත සමහරලාට හොඳට තියෙන්නත් පුළුවන්, නරකට තියෙන්නත් පුළුවන්. සමහරලාට අනිත් අය දෙන නිසා දෙනවා වෙන්න පුළුවන්, එයාගේ ප්‍රසිද්ධිය නිසා දෙනවා වෙන්න පුළුවන්. සමහරලාට මොන හරි දීලා තව දෙයක් බලාපොරොත්තුෙන් වෙන්න පුළුවන්. මේ ධාතුකාමතා චේතසා පරිත්‍යාගතා චේතසා ඔය විදිහට මේ වංචනික ධර්ම මොකද හිත කියලා කියන්නේ? පුදුම වංචා සහගත දෙයක් හිත කියලා කියන්නේ. මිනිසුන්ගේ හිත කියලා කියන්නේ, අපේ හිත කියලා කියන්නේ හරියට අපිව රවට්ටනවා. මිනිසුත් රවට්ටනවා, අපිත් අපි එකකින් රැවටීමට ලක් වෙනවා. එනිසායි පරිත්‍යාගයක් කරනකොට යම් කිසි දෙයක් දෙනකොට අත්තරිනකොට ඒක Tamanගේ ජීවිතය තුළ ඇත්තටම හිණාවක්වත් බලාපොරොත්තුවක් නැතුව ප්‍රතිලාභයක් බලාපොරොත්තුවක් නැතුව දෙන්න ඕනේ. දුන්නොත් දුන්නා විතරයි අය ඒ ගැන හිත හිත කල්පනා කරගෙන අපිට දුක් වෙනවා දීලා අපි සතුටින් ඉන්න පුළුවන්. අපි ගත්ත කෙන ඕනම දෙයක් අපිට කරගත්තට ප්‍රශ්නයක් නැහැ. එතකොට තේරුම් ගන්න මේ ප්‍රතිපදාව තුළ හරියටම හඳුනා ගන්න ඕන කමක් තියෙන දේ තමයි තෘෂ්ණා සහිතව ස්වභාවය. තෘෂ්ණාව හිමනක් නැති කරන්න නම් දානීය පරිත්‍යාගශීලී ස්වරූපය අපි ගොඩාක්
පුරුදු පුහුණු කරගන්නවන. ඒ දානීය ඇත්තටම පරිත්‍යාගශීල ස්වරූපිය තමන්ගේ හාමුදුරන්ට දෙන්න කියලා කතාවක් නෑ. දැන් සමහරලාට කියනවනේ හාමුදුරුවෝ තමයි දෙන්න 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 කියලා කියන්නේ. දැන් හාමුදුරන්ට දෙන්න කියලා කතා නමුත් අර තමන්ගේ සීලයෙන් ගුණයෙන් වැඩි උතුමන් මහසය කෙනෙකුට දුන්නාම ඒකේ ප්‍රතිඵලය වැඩි. නමුත් ඕනෑම කෙනෙකුට තමන්ගේ දෙයක් හැබැයි බොහොම පරිත්‍යාගශීලී චේතනාවයුක්ත පිරිසුදු චේතනාවයුක්ත අපි ඒක පරිත්‍යාග කරන්න ඕනේ. දැන් එහෙමනම් තෘෂ්ණා සහිතව ස්වභාවයක් තියෙනකොට මේක දුක් සහිතයි. ඒ තුල තමයි මේ සංස්කාර ධර්මයන් ඔක්කොම හටගන්නේ. ඊළඟට ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛා, මරණම්පි දුක්ඛං ඔක්කොම දුක් ගොඩවල් ටික ඔක්කොම ගොඩ ගැහෙන්නේ ඒ තුලමයි. එහෙමනම් මොකද කියලා නේතෙන් අපිට නම් නිවන ප්‍රත්‍යක්ෂ කරගන්න ඕනේ. නිවන ප්‍රත්‍යක්ෂ කරගන්න නම් ඊළඟට මොකදලා තියෙන්නේ? හතරවෙනි කාරණාව විදිහට ගැටළු විසඳ ගන්න ඕනේනේ. එහෙමනම් ගැටළු විසඳා ගැනීම ක්‍රමය. ගැටළු විසඳා ගැනීමේ ක්‍රමය විදිහට තමයි බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වුම් කළේ මොකක්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා. දැන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තුළ අපට පේනවා ඇත්තටම මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයත් එක්කම අපි ප්‍රතිපදාවක් විදිහට අපි දැනගත යුතු, අවබෝධ කරගත යුතු වටිනාම කාරණාවන්, ධර්ම කාරණාවන් රාශියක් තිබෙනවා. ඔබට ඒ වටිනාම ධර්ම කාරණාවන් රාශියේ මූලික වශයෙන් මම හඳුන්වා දීමක් කරලා ඉන් පස්සේ ඇත්තටම අපට අපේ ජීවිතය තුළ මේ ප්‍රතිපදාව අනුගමනය කරන්න අවශ්‍ය කරන මඟ කුමක්ද කියලා අපි විවරය කරගමු. දැන් ඔබ දන්නවාද මේ මහමුවද තිබෙනවා. මේ මහමුවදෙහි ඉතාමත්ම වටිනා වූ, අනාර්ග වූ මුතුමැණික් ආභරණ ආදී තියෙනවා කියලා කියනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා කියන්නේ ඇත්තටම ඒ වගේ වටිනා වූ, ගැඹුරු වූ මේ වටිනා සම්පත් තියෙන එකක් මහමුදා සමානයි. පහරාද කියලා සූත්‍ර දේශනාවක් තියෙනවා, උපෝසත කියලා සූත්‍ර දේශනාවක් තිබෙනවා. මේ සූත්‍ර දෙකේම මේ කාරණාව ඉතාමත් හොඳින් පැහැදිලි කරනවා. දැන් මහමුදට යනකොට මුහුදු වෙරළේ ඉඳලා මහමුදට ක්‍රමානුකූලව ගැඹුරට තමයි යන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා කියන්නේ දානෙන් පටන් ගත්තට පස්සේ දාන කතා, සීල කතා, සග්ග කතා මේ විදිහට දිගටම යන්නේ. දානෙන් පටන් ගත්තාම ගැඹුරුම ධර්ම කාරණාවට යනවා. තොට අපි ගැඹුරුම ධර්ම කාරණාවට යනවා වගේ මහමුදේ වටිනාම යම් යම් ආකාරෙහි මුතුමැණික් ආවරණ තිබෙනවා වගේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල තිබෙනවා වටිනාම මාණික්කමේ රත්නයන් වශයෙන් හඳුනා ගන්නට පුළුවන් වටිනාම ධර්ම කාරණා ටිකක් තියෙනවා. අපි ඒවට කියනවා 37 බෝධිපාක්ෂික ධර්මතාවන් කියලා කියනවා. ඇත්තටම අපේ බෞද්ධ ජීවිතයේ තුල මේ අනුපූර්ව ප්‍රතිපදාවක් සකස් කරගෙන පිළිල කරගෙන යනකොට මේ 37 බෝධිපාක්ෂික ධර්මතාවන්ට අපි අවධානයක් යොමු කරන්නේම නැති තරම්මයි. අපි ගොඩාක් වෙලාවට වෙනත් වෙනත් කාරණාවන් පිළිබඳව අපේ මනස යොමු කිරීමක් කරනවා. නමුත් අපේ හැම ප්‍රතිපදාවක්ම, හැම දේශනාවක්ම අපි අවසානයේදී යොමු කරන්න අවශ්‍ය වෙන්නේ මේ බෝධි අංග ධර්මතාවන් නේද? බෝධි කියලා කියන්නේ අවබෝධයට. ඒකට මේ නිවන ප්‍රත්‍යක්ෂ කර ගැනීම සඳහා ජන මාර්ගයේ තුල පෙන්눔 කරපු කාරණාවන් ඒ තමයි ඇත්තටම පළවෙනිම සඳහන් කරන්නේ සතර සතිපට්ඨාන දේශනාව. එතකොට සතර සතිපට්ඨාන දේශනාව සතර සම්‍යක් ප්‍රධාන වීරිය, පංච බල ධර්ම, පංච ඉන්ද්‍රිය ධර්මතාවන්. ඊළඟට අපි සත්ත බොජ්ජංග ධර්මතාවන්. ඊළඟට අපි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන මේ 37 බෝධිපාක්ෂික ධර්මතාවන්ට අපි අනිවාර්යයෙන්ම අපේ අවධානය යොමු කරන්නම අවශ්‍ය වෙනවා. දැන් මේ 37 බෝධිපාක්ෂික ධර්මතාවන් තුළ තියෙන කාරණාවන් බහා බලනකොට දැන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේදී ඇත්තටම අපට පේනවා සීල සමාධි ප්‍රඥා කියලා කියන කාරණාවේදී. එතකොට සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. එතකොට පළවෙනිම කාරණා දෙක ගත්තට පස්සේ පළවෙනි කාරණා දෙකේදී සම්මා දිට්ඨි, සම්මා සංකප්ප කියලා කියන එක ප්‍රඥාවට යොමු කිරීමක් කරලා තිබෙනවා. ඊළඟට සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව අපේ සීලයට අපිට පින්නම් කරනවා. අන්තිම කාරණා තුන අපිට පින්නම් කරනවා සමාධිය පින්නම් කරන අවස්ථාව. දැන් ගොඩාක් වෙලාවට අපිට පේනවා සමහර ඇත්තන් දැන් මේ 37 බෝධිපාක්ෂික ධර්මතාවුනොත් අපිට ඒ කියන කොට්ටාසි ඇතුළේ මේ සාකච්ඡාවට භාජනය කරන්නට පුළුවන් කමක් තියෙනවා. බොහෝ වෙලාවට සමහර ඇත්තන් සඳහන් කරනවා වඩාත් වැදගත් වෙන්නේ මුලින්ම සීලය තමයි අවශ්‍ය වෙන්නේ කියලා කියනවා. සමහරත්තන් සඳහන් කරනවා ප්‍රඥාව තමයි ඉතලම අවශ්‍ය වෙන්නේ කියලා කියනවා.
එතකොට මුලින්ම ගත්තට පස්සේ අපට පේනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ ආර්ය අෂ්ටාංගික මාර්ගයේදී පළවෙනි කාරණා දෙක තමයි සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියලා කියන කාරණාවේදී ප්‍රඥාව පිළිබඳව දක්වලා තිබෙනවා. ප්‍රඥාව ඊළඟට මොකද වෙලා තියෙන්නේ? සීලයේ සඳහන් කරනවා. ඊළඟට හිතේ සමාධිය ඇති කරගන්න කියලා කියනවා. හැබැයි අපි සාමාන්‍ය අපේ ප්‍රතිපදා විදිහට අපි කියන්නේ සීල සමාධි ප්‍රඥා කියලා කියන්නේ. සීල සමාධි ප්‍රඥා කියලා කියන කාරණාව ඇත්තටම හරියට අවබෝධ කරගෙන යෑමේදී මට නම් දැනෙන හැඟීම තමයි මේකට විවිධ කෙනෙක් විවිධාකාරයට කොයි පැත්තෙන් ගියත් අපිට අවශ්‍ය වෙන්නේ කොයි පැත්තෙන් ගිහිල්ලත් එක තොටුපළකින් නිවන් ප්‍රත්‍යක්ෂ කරගන්නවා වගේ අපි මේ පැත්තේ ඉඳලා මාතලේට යන්න පාරවල් දෙකක් තියෙන වත් එකෙම පැත්තෙන් යන්නත් පුළුවන් වරකමොර පැත්තෙන් යන්නත් පුළුවන් කෙනෙකුට ගැඹුරුම ධර්මීය අවබෝධ කරගෙන යහරා තමන්ගේ නිවන ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් තවත් කෙනෙකුට තවත් ක්‍රමයකින් ප්‍රත්‍යක්ෂ කරගන්නයි කොයි පැත්තෙන් ගියත් අනිවාර්යයෙන්ම අපේ දේශනාවේ සඳහන් කරන්නේ ඒකායනෝ භික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධියා එකම මගයි තියෙන තමයි සතර සතිපට්ඨානෙ වඩන්න කියන කාරණාව. දැන් මම මේ විදිහට සඳහන් කළොත් එහෙම කිසියම් කෙනෙකුට මේ ලෝකයේ තුල ජීවත් වෙන කෙනෙකුට එයාට මේ ගැළවීම ඇති කරගන්න නම් දැන් තමන්ට ඉස්සලා තමන්ට දැනෙන්න ඕනේ ඇත්තටම අවබෝධ වෙන්න ඕනේ මම මේ විඳින දුකක් කියලා කියන එකනේ. දැන් එකපාරට මේක නිකන් කිසිම දෙයක් නැතුව දුකක් නැතුව තමන්ට දැනීමක් නැතුව අවබෝධයක් නැතුව තමන් ගිහිලා නිකන් ගිහිලා මේක ඉඳගත්තට ඇත්තටම මේකේ තමන්ට ප්‍රතිඵලයක් ළඟා කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. ඒ නිසා එයාට හොඳ දෘෂ්ටියක් තියෙනවා මුලින්ම. සම්මාදිට්ඨිය කියලා කිව්වට පස්සේ ඇත්තටම සම්මාදිට්ඨිය කියලා කියන එක සම්මාදිට්ඨි කියලා සූත්‍ර දේශනාවකත් සඳහන් වෙනවා. සම්මාදිට්ඨියේදී සඳහන් කරන කාරණාව තමයි යම් කිසි කෙනෙක් කුසලයේ කුමක්ද කුසල මූලයේ කුමක්ද කියලා කෙනෙක් අවබෝධ කරගන්නවා නම්. අකුසලයේ කුමක්ද අකුසල මූලයේ කුමක්ද කියලා කෙනෙක් අවබෝධ කරගන්නවා නම් එයාට සම්මාදිට්ඨිය සඳහන් වෙනවා. සම්මාදිට්ඨිය තියෙනවා කියලා කියනවා. අනිත් පැත්තෙන් ගතර පස්සේ කුසලයේ කුමක්ද කුසල මූලයේ මොකක්ද ඊළඟට එයා යම්කිසි ආකාරයක දස වස්තුක මිත්‍යා දෘෂ්ටියට ලක් වෙන්නේ නැත්නම් තමන් හිතනවා නම් කර්මයේ සහ කර්මඵලයේ පිළිබඳව විශ්වාස කරනවා නම් එලවක් ගැන මෙලවක් ගැන අම්මේ ගැන තාත්තේ ගැන මේ ඔක්කොම දේවල් ගැන පටිසම්පාද ධර්මයේ ගැන මේවා ඔක්කොම ගැන හිතනවා නම් කල්පනා කරනවා නම් චතුරාරි සත්‍ය ධර්මයේ පිළිබඳවත් එයාට යම්කිසි ආකාරයකට අවබෝධයක් තිබෙනවා නම් ඇති වෙනවා නම් මම ඔය කිව්වා වගේ අර ලෝකී තුල පවතිනා වූ දුකක් ගැටලුවක් තියෙනවා ගැටලුව ඇතිව සදා හේතුවකුත් තියෙනවා ගැටලුව විසඳගන්න ඕන කියලා හැඟීමකුත් තියෙනවා විසඳගැනීම ක්‍රමයක්කුත් තියෙනවා ප්‍රශ්නයක් විසඳගන්නේ එහෙමනේ සංසාරය තුළ තියෙන සංසාර ප්‍රශ්නෙත් බුදුහාමුදුරු විසඳලා දුන්නේ ওই ක්‍රමෙටමයි මේ අලුතෙන් අපි පාවිච්චි කරන සයන්ටිෆික් මෙතඩ් එකමයි තියෙන්නේ කිසිම වෙනසක් ඇත්තේ නැහැ තේරෙනවද එතකොට දැන් අපිට පේනවා ඇත්තටම දැන් මේ මූලික කාරණාවේදී එතකොට එයාට තේරුම් ගන්න පුළුවන්කමක් තියෙන්න ඕන ඇත්තටම මේ සංසාරය තුළ මේ දුක් සහිතව ස්වභාවය අපි උදාහරණයක් විදිහට ගත්තොත් මම අඬනවා හයියෙන් ඉකිග ගහ වැළපි මම අඬනවා එතකොට අඬනකොට මම තේරුම් ගන්න ඕන ඇත්තටම ඇයි මං අඬන්නේ කියලා මොන හේතුවක් නිසාද අඬන්නේ දැන් පෙරලා ප්‍රශ්න කළොත් එහෙම ඇයි අඬන්නේ කියලා ඇයි මං ශෝකයටපත් වෙන්නේ ඇයි මං තරහා ගන්න මං වේදනාවටපත් වෙන්නේ ඇයි එතකොට පෙරලා තමන්ගේ ප්‍රශ්න කරන්න තමන්ගේ උත්තරයක් ලැබෙනවා මොකද මූලට ගියපහම මොකද ධර්මයේ තුල තියෙන්නේ මූලයට බෙහෙත් දෙන එක තමයි තියෙන්නේ. සාමාන්‍ය වෛද්‍යවරු දෙන්නේ සාමාන්‍ය රිසල්ට් එකට තමයි උත්තරේට තමයි මේ ප්‍රතිකාර ලබා දෙන්නේ. නමුත් ධර්මයේ තුල තියෙන මූලටම ප්‍රතිකාර ලබා දෙනවා. එතකොට අපිට කල්පනා කරන්න පුළුවන්කමක් තියෙන චතුරාර්ය සත්‍ය ධර්මයේ තුල. එතකොට එහෙමනම් දුක් සහිතව ස්වභාවයක් තියෙනවා. මේ දුක ඇතිවෙන්න බලපාපු කාරණාවක් තියෙනවා. මට මේක දුකින් නිදහස් වෙනවද? දුකෙන් නිදහස් වෙන්නේ මාර්ගයකුත් වෙනවා. ඇයි මම මේක අනුගමනය කරන්නේ නැත්තේ? මෙන්න මේ කියලා කියන මූලික වශයෙන් තියෙන අවබෝධය යාට අවශ්‍ය වෙනවා. එතකොට යා ඒ අවබෝධය අවශ්‍ය වෙනකොට යා මොකද කරන්නේ? මම බොහොම සරල ආකාරයෙන් සංක්ෂිප්තව සඳහන් කරන්නේ කාලය ඉතුරු කරගන්න අවශ්‍ය නිසා. යා ඊළඟට මොකද කරන්නේ? යා සම්මා සංකප්පයට යනවා. සම්මා සංකප්පය තුළදී උගන්වන්නේ මොකක්ද? ඒකත් ප්‍රඥාවට අයිති කාරණාවක්. හොඳ ප්‍රඥාවන්තයා තමන්ගේ ජීවිතේ තෝරා බේරාගෙන සීල කටයුතු කරනවා. මම කියන්නේ මිනිස්සු දහසක් මිනිස්සු අඬන තලේ මිනිස්සෙකුට අඬන්නේ නැතුව ඉන්න පුළුවන් නම් වැළපෙන මිනිස්සු දහසක් තලේ කිසියම් කෙනෙකුට වැළපෙන්නේ නැතුව ඉන්න පුළුවන් නම් අන්න ඒක තමයි දක්ෂකම කියලා කියන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? එයා තමන්ගේ ජීවිතයේ තුල එයා නික්කම්මිය පුරුදු කරන්න උත්සාහ කරනවා. මොකද්ද නික්කම්මිය කියලා කියන්නේ? එතකොට මේ සම්මා සංකප්පේදී අපිට උගන්වනවා කරුණු තුනක් උගන්වනවා. ඒ තමයි
නෙක්කම්ම සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප. එතනදී නෙක්කම්ම සංකප්පය කියලා කියන එක ඉතාමත් වැදගත් වෙනවා. මොකද හේතුව ප්‍රඥාවන්තයා තේරුම් ගන්නවා මේ ලෝකයේ තුල බැඳින් සහිතව ස්වභාවයකට මම යටත් වෙලා ඉන්නවා කියලා. නෙක්කම්මයේ කියලා කියන්නේ නයිස්ක්‍රම්මයේ කියලා කියන එක. නයිස්ක්‍රම්මයේ කියලා කියන්නේ මේ ලෝකයේ තුල තියෙන ඇත්ත தත්ත්‍ය යථා ස්වභාවය හොඳට අවබෝධ කරගෙන අවබෝධින් යුක්තව අයින් වීම. නිකම්ම නිකන් අයින් වීම නෙවෙයි. දැන් සමහර අය ওই ගෙවල් දොරවල් වලින් තරහ වුණාම සමහර අය කියනවා උඹලට හිටපල්ලක් මම පේන්න උඹලට හොඳ පාඩමක් උගන්නන්න මං ගිහලා මහණ වෙනවා කියලා කියනවා. එතකොට යා මහණ වෙන්නේ මේ නෙක්ඛම්මිය දැනගෙන නෙමෙයි යා මහණ වෙන්නේ. එයාගේ සිත තුල තියෙන්නේ මොකක්ද? එයාගේ සිත තුල තියෙන වෛරී සාගත ස්වභාවයක් තියෙන්නේ. දැන් සමහර වෙලාවට සමහර ඇත්තන් ගෙවල් දොරවල් වල ප්‍රශ්න ගැටළු ඇති වුණාම කලකිරිලා සමහර ඇත්තන් තමන්ගේ ගෙවල් දොරවල් අත්හැරලා දාලා යනවා. ඈත තැන් වලට යනවා, ආරණ්‍ය වලට යනවා. ඇත්තටම ඒ ගියපුවාම ඒ යන අවස්ථාවලදී අපිට පේන්නේ යා යන්නේ මේ සංසාරයේ කෙලවර කරන්න ඕනේ, දුක නැති කරන්න ඕනේ කියලා කියන හැඟීමේ යුක්තව නෙමෙයි යා යන්නේ. යා යන්නේ කොහොමද යන්නේ? යා යන්නේ එක්තරා ආකාරයකට වෛරී සහගත ස්වභාවයෙන් යුතුව චේතනාව කියන්නේ. ගිහිල්ලා ඉන්න පුළුවන් කමක් ලැබෙන්නේත් නැහැ. සතියයි දෙකයි මාසයයි දවස් කීපයයි ඇත්තටම ආපෝසරයක් Taman ඉන්න නිවෙස් වලට පැමිණෙනවා. ඒ නිසා ඒක නෙමෙයි නෙක්ඛම්මයේ කියලා කියන්නේ. නෙක්ඛම්මයේ කියලා කියන්නේ ජීවිතේ කරුණු හරියාකාරව අවබෝධ කරගෙන ඒ තුලින් ගමන් කිරීම. මේ නෙක්ඛම්මයේ පුරුදු කරන්න බැරි හේතුවක් තියෙනවා මිනිසුන්ට. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නතං දල්ලං බන්දන මාවෝ දීරා යදාසයන් දාරුජම් පබ්බජංච සාරත් රත්ත මණි කුණ්ඩලේසු පුත්තේ සුදාරේසු චයාපේකා. මේ ලෝකයේ තුල ජීවත් වෙන මිනිස්සු ඔක්කොම එක්තරා ආකාරයකට බන්ධයකට යටත් වෙලා තිනවා කියලා සඳහන් කළා. දැන් එක වෙලාවකදී භික්ෂුන් වහන්සේලා කණ්ඩායමක් උර හිරගෙවල් බලන්න යනු. හිරගෙවල් බලන්න ගියපුවාම හිරගෙවල් ඇතුලේ ජීවත් වෙන හිරකරුවෝ ඉතාමත්ම දුක්ඛිතව ඔවුන් ජීවිතය ගත කරන්නේ. ඔබ දැකලා ඇති හිරගෙදරකට ගියපුවාම හිරගෙදරක ඉන්න හිරකරුවෝ ජීවිත අපේක්ෂාවන් බලාපොරොත්තු සියල්ලම අත්හැරලා දාලා ඔවුන් ජීවිතය ගත කරන්නේ. ඊළඟට ඒක දුක් සහිත වූ ස්වභාවයක් ඒක. ඒ දුක් සහිත වූ ස්වභාවය නිසාම මේ භික්ෂුන් වහන්සේලා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට දේශනා කරනවා, සඳහන් කරනවා, ස්වාමීනි අපි කොසල් රජතුමාගේ හිරගෙවල් බලන්න ගියා. මේ හිරගෙවල් බලන්න ගියපුවාම ඒ හිරගෙවල් වල ජීවත් වෙන මිනිස්සු පුදුම දුක් සහිතව ජීවත් වෙන්නේ. මීට වඩා ලෝකේ බන්ධන තියනවද කියලා ඇහුවා. ඇත්තටම දැන් අපිත් හිරගෙවල් වලට ගියේ නැති වෙනකොට අපි තිරගෙවල් වල තමයි ජීවත් වෙන්නේ. මානසික වශයෙන් අපි සිරකරුවන් බවට පත් වෙලා තිබෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඔයේ තියෙන හිරකරුව කියලා කියන්නේ తాවකාලික ජීවත් වෙන සමහර අය. තමන්ගේ ජීවිත කාලයේ පුරාවටම ඉඳලා සමහර වෙලාවට ඕන එකකින් නික්මලා ඉන්නට පුළුවන් කමක් තියෙන අවුරුදු 10ට 15ට ගිහිපු අය ඉන්නු. නමුත් ලෝකයේ තුල ජීවත් වෙන මිනිස්සු ඊට වඩා ලොකු හිරේකට යටත් වෙලා තිබෙනවා. ඒ තමයි සාරත් රත්තා මණි කුණ්ඩලේසු පුත්තේ සුදාරේසු අපේක. මේ දරුමල්ව සානිත්තයි ඥාතින තියෙන බැඳීම හරි අමාරුයිනේ. අපි ඔක්කොම දේවල් කරන්නේ සමහරලාට අපි කියනවානේ අපි දරුවෝ විනින් කරන්න කියලා, ඥාතින් විනින් කියලා කියලා. මේක සංසාරිය තුල අපිට ලොකු බැඳීමක්. ඒකනේ රාහුලේ කුපන්න බැම්මකුත් ඇති වුණා කියනවා. ඒකට බැමි කීයක් තියෙනවද අපේ ජීවිතය තුල? අපි ගෙවල් ඇතුලේ දරුමල්ල 5-6 දිනක් නුත් බැමි 4-5ක් තියෙනවා. අපි ලොව දැන් කඩාගෙන මිදගෙන යනවා කියලා කියන එක ලේසි නෑ. නමුත් හැබැයි අනිත්‍යතා දර්ශනය හොඳට අවබෝධ කරගත්ත කියනකොට ඒ අනිත්‍යතා දර්ශනියත් එක්ක ජීවත් වෙන්නට පුළුවන්කමක් තියෙනවා. මණිකුණ්ඩලේස් අපි මිලමුදල් සානිකුත් දේවල්ට භෞතික දේවල්ට කොච්චර බැඳීමක් අපේ ජීවිතය තුළ තියෙනවද? බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දේශනා කළා ওই හිරගෙවල් වලනේ හිරකාරයන්ට වඩා මේ බන්ධන ඇතුලේ ජීවත් වෙන මිනිස්සු ගොඩාක් දුක් විඳිනවා කියලා කිව්වා. ඇත්තටම දුකක් විඳින අපේ ජීවිතය තුළ. අපි ලෝකයට කොයි තරම්නම් දේවල් අපි ප්‍රකාශයටපත් නොකළත් අපේ ජීවිතය තුළ අපිට පේනවා මේ දුක් සහිතව ස්වභාවයේ ජීවිතය හැමදාම පවතිනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ ඔය බන්ධන සහිත දේවල් ඉස්සර කාලේ බෝසත්වරු කඩාගෙන පැන්නා කියලා කියනවා. බෝසත් ආත්ම භාවයකදී යා ගෙදරක ජීවත් වෙනවා. යා විවාහ වෙනවා. විවාහ වුණකොටම යා කියනවා මම විවාහයෙන් පස්සේ ටික කාලෙක යන්න ඕන කියලා කියනවා. ඊට පස්සේ විවාහ වුණාට පස්සේ කියනවා බිරිඳට මම ටික කාලෙක යනවා කියලා ගෙදරින්. එතකොට කියනවා ටික කාලයක් ඉන්න කියලා කියනවා. එතකොට කියනවා යන්නද කියලා අහපුවම කියනවා යන්න එපා, ඔබට දාව කුසේ දරුවෙක් ගිහිලා ඉන්නවා කියනවා. දරුවා බිහි වෙනකන් ඉන්න කියලා කියනවා. දරුවා බිහි වුණාට පස්සේ යන්නද කියලා අහනවනේ. යන්න එපා කියනවා. දරුවා කිරිවරණකන් ඉන්න කියලා කියනවා. දරුවා කිරිවැරුවට පස්සේ යන්නද කියලා අහනවා. යන්න එපා කියනවා. තවත් දරුවෙක් ඔබට දාව කුසේ ඉන්නවා කියලා කියනවා. ප්‍රශ්න එකින් එක මේවා විසඳුමක් නැහැ. අපිට පේන එක ප්‍රශ්නයක් විසඳනකොට තව ප්‍රශ්න රාශියක් තිබෙනවා. නමුත් මේ බෝසත් ආත්මයේදී ඔක්කොම අත්හැරලා දාලා
වනගත්ත වෙලා තමන් නිදහස් වෙච්ච මිනිහෙක් බවට පත්වන එක සංසාරය තුළ පුරුද්දක් බවට පත් කරගන්න අවශ්‍ය වෙනවා. ඒ පුරුද්ද ඇති කරගත්ත කෙනෙකුට තමයි ඒ අවබෝධය තියෙන්නේ. සමහර වෙලාවට විවාහක බිනිතර සහ ස්වාම පුරුෂයාට දෙදෙනාම සංසාරයේ තුළ ඒ පුරුද්ද තියෙනවා සමහර ඇත්තන්. ඒක හරි ලේසි අවබෝධ කරගන්න. අර ධර්මීය අවබෝධ නොකරගත්ත කෙනෙකුට දෙදෙනාගෙන් එක්කෙනෙක් නොගැලපීමක් ඇති වුණොත් ලොකු ගැටීම් සහිත ස්වභාවයක් ඇති වෙනවා. ඒක තින් කර්මයක් තමයි සංසාරය තුළ. ඒ නිසා අර නික්කම්මයේ කියලා කියන්නේ යථා ස්වභාවයේ අවබෝධ කරගෙන ක්‍රමානුකූලව තමන් ඉවත් වීම. එතකොට අපි තේරුම් ගන්න ඕනේ හැමනම් ඉවත් වෙන්න ඕන කියලා කියන්නේ හැඟීම. ඒත් එක්කම අපේ සිත් තුළ කරුණාව, මෛත්‍රිය, හිංසා සහගත ස්වභාවයක් නැතිව කියන මේ මානසික ස්වභාවයන් අපිට ඇති කරගන්න. එතකොට බලන්න සම්මා දිට්ඨියත් සම්මා සංකප්පියත් අපේ ජීවිතේ ඉතාමත්ම වැදගත් වෙනවා. දැන් මේ කාරණාව තුලදී ඇත්තටම යා තමන්ගේ ජීවිතය තුළ පුහුණුවක් ඇති කරගන්නවා සීලය පුරුදු කරගන්න. අපේ පංච ඉන්ද්‍රිය ධර්මතාවන් ඔක්කොම මොකද වෙලා තියෙන්නේ? අපි පුහුණුවක් ඇති කරගන්නවා. ඇත්තටම සීලය කියලා කියපුවාම බොහොම සරල විදිහට ගත්තොත් එහෙම අපි මේ ලෝකයේ තුල ගිනි තුනක් එක්ක අපි ජීවත් වෙන්නේ. ඒ තමයි රාග, දේශ, මොහ කියලා කියන්නේ. අපි මේ සිසිල් කිරීම තමයි සීලය මගින් කරන්නේ. ඒකට මේ පංච ඉන්ද්‍රිය ධර්මතාවන් හරහා ලබා ගන්නා දේවල් වලින් අපේ මනස අපි සම්පූර්ණයෙන් සිසිල් සත්‍යයකට පත් කරනවා. සිසිල් ස්වභාවයකට පත් කරගත්තට පස්සේ අපිට සමාධියකට යන්නට පුළුවන්කමක් තියෙනවා. මම මේ බොහොම සරල ආකාරයට සඳහන් කළේ. ඒතර සරල සමාධියකට යනකොට ඇත්තටම අපිට පේනවා සතිය පුරුදු කරන්න පුළුවන් අපිට ඉගැන්වීමක් කරලා තියෙනවා. ඒතර මොකද වෙලා තියෙන්නේ සතිය පුරුදු කරනකොට අර සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවල සතර සතිපට්ඨානයේ වගේම සත්ත බොජ්ජංග ධර්මවලත් පළවෙනි එක තියෙනවා සති සම්බොජ්ජංගය කියලා. සතර සතිපට්ඨාන දේශනාවෙදී සතිය පුහුණු කරන්න කියලා කියනවා. එතකොට සතර සතිපට්ඨාන දේශනාවට යනකොට එකම මඟක් විදිහට පෙන්වන ඒකායනෝ බික්කේ මග්ගෝ කියලා සතර සතිපට්ඨානේ වඩන්න කියලා කිව්වා. සතර සතිපට්ඨානේ වඩගෙන යනකොට අපිට පළවෙනිින් කායනුපස්සනා භාවනාව තියෙනවා. 14 ආකාරයකට අපි විග්‍රහ කරලා තිබෙනවා. නමසිවතිකේට ආකාරයකට නව ආකාරයකට සිවතිකක භාවනාව පුරුදු කරන්න තියෙනවා. පළවෙනි එක අපිට ආහනාපාන සතිය පුරුදු කරන්න කියනවා. ඒකට සමත භාවනාව, විදර්ශනා භාවනාව අපිට ඒ තුල වඩන්නට පුළුවන්කමක් තියෙනවා. සමතේ තුලින් ඒකට අපි මේ කැළඹිලා තියෙන ගිනි ගන්න ලෝකයක් තුල අපේ හිත සංසුන් කරගන්න අවශ්‍ය කරන මඟ සමතේ මගින් අපිට උගන්වනවා. ඒකට මේ විඳින දුක් සහිත ස්වභාවයේ නාම රූප ධර්මයන්ගේ තියෙන යථා ස්වභාවය අවබෝධ කරගන්න විදර්ශනාව සවිශේෂී කොට දකින්න ප්‍රඥා භාවනාව විදිහට විදර්ශනා භාවනාව අපිට උගන්වලා තියෙනවා. එතකොට අපි ජීවිතය තුළ මේ හොඳට මේ අවබෝධය ඇති කරගෙන මේ නික්කම්මිය පුරුදු කරගෙන ඇත්තටම ආනාපාන සතියෙන් එහෙම නැත්නම් කායानुපස්සනා භාවනාවෙන් අපේ ජීවිතය අපිට ආරම්භ කරන්න පුළුවන්. ඒතකොට අපේ හිත පංච නීවරණ ධර්මවලින් අපි බැටකණේක අපිට යටපත් කරගන්න පුළුවන්කමක් තිබෙනවා. එතකොට අපිට පළවෙනි දෙවෙනි තුන්වෙනි ධ්‍යාන වලටපත් වෙලා ලෞකික ධ්‍යානයන් ලබා ගන්න පුළුවන්. ඒ තුළ ඇත්තටම අපිට ප්‍රඥා භාවනාවකට අපේ ජීවිතේ ළඟා කරගන්නට පුළුවන්කමක් තියෙනවා. මම හිතනවා ඔබ සියලු දෙනාම මේ යථා ස්වභාවය අවබෝධ කරගෙන ඊට අනුකූලව තමන්ගේ ජීවිතය සකස් කරගන්න තේ විශ්වාස කරන ඔබ සියලු දෙනාටම මේ උතුම් පරම ගම්භීර ධර්මිය අවබෝධ කරගන්නට ප්‍රඥාවම පහළ වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. අද මේ උතුම් දේශනාව සඳහා තමන්ගේ පින්බර දායකත්වය ලබා දුන්නා අංක 480 වෙනි එක ඒ පෙරදිනී පාර මහනුවර යන ලිපිනේ පදිංචි නන්ද සේනානායක මහතා, රූපිකා සේනානායක මහත්මිය, යසෝද සේනානායක මහතා, කවිෂා සේනානායක මහත්මිය, අජිත් සීලා මහතා සහ අයෝද්ධා ජයරත් මහත්මියතුළු පින්වත් පිරිස විසින් අද මේ සඳහා දායකත්වය දරලා තිබෙනවා. ධර්මදේශනෙන් දේශකයන්න් වහන්සේටත් මේ පුණ්‍ය කුසල් අනුමෝදන් වේවා, නිදුක් නිරෝගී සුව ලැබේවා. උන්වහන්සේ පතන්නා වූ බෝධියකින් ඉක්මන් භවයකදී කෙටි කාලයක් තුළ සැප සහිත ප්‍රතිපදාවකින් ධර්ම අවබෝධය ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. මේ උතුම් ධර්මදේශනාවෙන් ජනිතවන්නා වූ පුණ්‍ය ශක්තිය ජූලි මාස 13 වෙනි දින වෛද්‍ය විභාගයේ පෙනී සිටින අයෝධ්‍යා ජයරත්න පින්වත් මහත්මියට එම විභාගයේ උසස් ලෙස සමත් වීම දෙසා හේතු ආසනා වේවා. එමින්ම මෙම ජීවිතයේදීම නිවන් දක්නා ජාති දක්වත් කල්යාණ මිත්‍ර සත්පුරුෂයන්ගේ ඇසුර ලැබීමටත් මේ පුණ්‍ය ශක්ති හේතු වේවා වාසනාවියා කියලා ප්‍රාර්ථනා කරනවා. තවද ධර්මදේශනාවේ දායකත්වයේ දරන්නා වූ සදහැවතුන් සියලු දෙනාටමත්, ධර්ම ශ්‍රවණය කරන්නා වූ සියලු දෙනාටමත් නිදුක් නිරෝගී සුව චිර ජීවනයේ සලසේවා. සියලු දෙනාම ප්‍රාර්ථනා කරන බෝධියකින් ඉක්මන් භවයකදී කෙටි කලකදී සප සහිත ප්‍රතිපදාවකින් නිර්වාණ අවබෝධය ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. අද උතුම් දේශනාවට දායකත්වය දරපු ඔබටත්, ඒ වගේම ඒ වෛද්‍ය විභාගයට පෙනී සිටිනා වූ ඒ පින්වත් දියණියටත්
ධර්මාශ්‍රවණය කරපු බසිලු දිනාටමත් උතුම් දළදා හාමුදුරුවන්ගේ පිහිට ආශිර්වාද ලැබේවා. විජයශ්‍රී ජයශ්‍රී හාමුදුරුවන් වහන්සේගේ පිහිට ආශිර්වාද ලැබේවා. තබන තබන පියවරක් පාසා, ගන්නා හෙළන උස්මරැල්ලක් පාසා, ගෙවෙන විනාඩියක් තප්පරයක් තප්පරයක් පාසා, රත්නත්‍රී සුවිසි මහා ගුණේ ශක්ති බලයේ සිවි සම්මස්නහර ඇට ඇට මිල දක්වා විනිවිද යමින් සරු ආරක්ෂාව සැලසේවා. කුසල් අරමුණින් බුදුගුණ බලින් මිත්සිත් වෙලෙන් සැපසේ ඉන්දියාව සැපසී අවදි වේවා. නපුරු සේන නොපිනේවා. දෙවියන්ගේ ප්‍රසාදියත් ආරක්ෂාවත් ලැබේවා. විංසස් සතවර්ෂාදී කාලයක් ජීවත් වීමට තුනුරුවන්ගේම ආශිර්වාදය ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. උතුම් දේශනාවට දායකත්වය දරපු පින්නතුන්ගේ වර්ග පරම්පරාවේ මිය ගෙලෙන සිළු දෙනාට පින් අනුමෝදන් වේවා. ධර්මී ශ්‍රවණය කරපු ලක්වාසී ලෝකවාසී ඔබගේ පවුල්වල මිය ගෙලෙන සිළු දෙනාට පින් අනුමෝදන් වේවා. මේ උතුම් ධර්මයේ මුළු මහත් ලෝකෙටම දේශනා කළ අපවත්ව දාල සිල ස්වාමීන් වහන්සේලාට පින් අනුමෝදන් වේවා. මේ පින් බලයෙන් හැම දිනමත් උතුම් නිවනින් සැනසීමටපත් වේවා. විෂ්ණු කතරගම සමන් බිබිසන ආදී සීල් මල්පේ සාකි මහේසාකි දෙවියන්ටත් මියගේ සිල දිනාටමත් අපි හැම දිනමත් පතන බෝධියකින් නිවනින් සැනසීමටපත් වේවා. ආකාසට්ඨා චෙබුම්මට්ඨා දීවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා චෙබුම්මට්ඨා දීවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා චෙබුම්මට්ඨා දීවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. මෝහක්ඛයෝ නිබ්බානං.